Den der var praten akkurat nå, taler bare nærmere over sjelomme den arte, på en måte med adring, saha, gauravin. Api minnes vi dette, hjemme til som hittar noen at jeg tar meg, pratipala nolabene kisitu kriyavak me loke nehe. Emanang kriyavak er jedene kotte, anibarin med subavadi pratipala labene kriyavan hi, api minnes vi dette jedene noen. Mekad me loke te, me samaje te, gudak avasje, evake, ක්‍රියාකාරකම් ඒ හින්දා හැම තිස්සෙම ඒ ගැන සිතමින් අපි ක්‍රියාවන්හි යෙදුනොත් එහෙම අනිවාර්යයෙන්ම මේ සමාජයට සුබ ප්‍රතිඵල ලැබෙන දේවල් සිද්ධ වෙවි. ඉතින් අපිත් ඒ වගේ වැඩක් පටන් ගත්ත කාලයකට කලින් තාල භාෂණ වැඩසටහන අද දවසේදී අපි බලමු සුබ ප්‍රතිඵල ගෙනල්ලා දෙන්න අපිත් එක්ක එකතු වෙන ඒ ආදරණීය ජනප්‍රිය කලාකරුවන් කවුද කියලා. මම බොහොමත්ම ආදරයෙන් ගෞරවයෙන් ඒ අයව හඳුනලා දෙන්නටයි දැන් සූදානම් වෙන්නේ. අපි ආරාධනා කරා ප්‍රවීණ ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පිනියක් වන ශෂිකා නිසංසලාට බොහොමත්ම ආදරෙන් අයිබුවන් ශෂිකා ආදරෙන් පිළිගන්නවා තාල භාෂණ වැඩසටහනට. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි රූපවාහිනී නිවේදක ශිල්පියෙක් මෙන්ම රූපවාහිනී නිර්මාණවේදී එස් විශ්වනාදන් මහත්මයාට අද දවසේදී අපි ආරාධනා කරා අයිබුවන් විශ්ව බොහොම ආදරෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් අපි කතා කරනවා තමයි දැකලා තියෙන්නේ සෑහෙන කාලයකට පස්සේ නේද විශ්ව වැඩසටහනක සජීවීව ගායනයක් ඉදිරිපත් කරා. ඒ ගායනයත් එක තමයි අද දවසේදී වැඩසටහන අපි ආරම්භ කරේ. බොහොම ස්තුතියි ඔබතුමාට ඒ වෙනුවෙන්. තරුණේ දක්ෂ ගායන ශිල්පින් දෙදෙනෙක් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා. චාමික සිරිමානටත් අපි ආරාධනා කරා. අයිබෝන් චාමික thank you මල්ලී අපිත් එක්ක අද දවසේදී එකතු වුණාට. සංජීවනී ඇඹුල් දෙනියට අපි ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරා. අයිබෝන් සංජීවනී අද අපිත් එක්ක එකතු වුණාට බෙහෙවින්ම ස්තුතියි. තරුණේ දක්ෂ රංගන ශිල්පියෙක් මිලින්ද මඩුගල්ලේ දැන් ගායනයටත් එකතු වෙලා ඉන්නවා. අපි බලමු මිලින්ද අයිබෝන් ලඟට එන්න දහදුවේ ඔහොම ඉඳන් කතා කරන්න ළඟට එන්න එපා. හරි අපි කතා කරත් එහෙම විශ්ව මුලින්ම තාල භාෂණ කණ්ඩායම 2019 අවුරුද්දේ රාජ්‍ය රූපවාහිනී සම්මානවලදී ඔබතුමන්ට ලැබිච්ච යාවජීව සම්මානය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම රූපවාහිනී සේවය වෙනුවෙන් කරපු ඒ අනර්ග විශිෂ්ට කැපකිරීම වෙනුවෙන් තමයි යාවජීව සම්මානය ලැබෙන්නේ. අපි කතා කරොත් එහෙම සෑහෙන කාලයක් යම් වෘත්තියක් වෙනුවෙන් කරපු කැපකිරීමකට ඒ වගේ ඇගයීමක් ලැබුණාම සතුටක් දැනෙනවා. නමුත් ඊට එහා ගිය දෙයක් දැනෙව ඇති අද දවසේදී. මොන වගේ සිතුවිල්ලක්ද තියෙන්නේ විශ්ව? ඉතා සතුට වෙනවා නිතක මේ වැඩසටහන සහභාගී වෙන එක මට හරි සන්තෝසයි. යාවජීව සම්මාන හම්බුණා. ඒක ඒක දැන් ඊට වැඩිය දැන් අපිට වගකීම ආරං වැඩ කරන්න ඕන කියලා ඒ වගේ අපේ මම හිතන විදිහට ඒක ලැබලා තියෙනවා. ඒ වුණත් දැන් තරුජා කියපු විදිහට ඒ කාලේ ඉඳලා දැන් මම හිතන මාධ්‍ය ක්ෂේත්‍රයෙන් අවුරුදු 40ක් විතර ගමන් කරලා තිනවා. අභියෝගේ ගොඩක් තිබුණා. ඒක ඔක්කොම මූණ දීලා දැන් මේ තත්ත්වයට එන්න ආශිර්වාද ලැබලා තිනවා. අනිත් එක මම විතරයි නෙමෙයි ඇත්තටම දැන් රූපවාහිනී වැඩසටහන රූපවාහිනී ක්ෂේත්‍රයෙන් වැඩ කරනවා කියලා කියනකොට ඒක එක්කෙනෙක්ගේ වැඩ කියලා කියන්න බෑ. මම හිතන්නේ මේ සම්මාන ලැබිච්ච වෙලාව මම හිතුවේ මේ ක්ෂේත්‍රයට එන්න කොච්චර කට්ටිය මට උදව් කරලා තියෙනවා. මට මව ඉන්ට්‍රඩියුස් කරලා තිබිච්ච කට්ටියට මම ස්තුතිවන්ත කරා. අය වාගේ දැන් මේ හරි ගමනක් යන්න ඕන කියලා අපිට මට ගී කියලා දුන්නා. ඒගොල්ලන්ට තව මම ගොඩක් විවේචන ඒකමත් කරාද රිවියුස් ක්‍රිටිසිසම් ගොඩක් ආවා. ඒ කට්ටියටත් මං ස්තුති කරා. හේතුව දැන් අපි යන ගමන හරිද කියලා සමහර වෙලාව අපි පොඩ්ඩක් නැවතලා ඉඳලා අපි හිතලා බලන්න ඕන. ඒ වගේ කරා දැන් එහෙම ගිහින් පස්සෙන් දැන් ඊට පස්සෙන් ලොකු බලාපොරොත්තු නැත්තම් ලොකු ටාගට් එක මම කවදාවත් තියාගන්නේ නැහැ. ඒ වුණත් එන දේවල් හරියට කරන්න ඕන කියලා ඒ වගේ හිතෙන් තියලා තමයි මම ඉස්සරහට යන්නේ. ඉතින් තනුජා ඇවිල්ලා දැන් ඉදිරියට මොනවාද තියෙනවා කියලා ඒ වගේ දැන් එන දේවල්ට හරියට මූණ දීලා පුළුවන් තරම් හරියට කරන්න ඕන කියලා ඊට වැඩිය හොඳට කරන්න ඕන කියලා ඒ අදාසින් තමයි මම ඉන්නේ. ඔව් මං හිතන්නේ අඛණ්ඩව අවුරුදු 40ක් වැඩ කරා කියලා කියන්නේ අර්ථාන්විතව ප්‍රමිතිගතව ගුණාත්මකව මේ හැම දෙයක්ම වෘත්තිය වෙනුවෙන් කැපවීමකින් යුක්තව එකතු කරපු කෙනෙක් තමයි විශ්ව කියලා කියන්නේ. තව බොහෝ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ශෂිකා කොහොමද අලුත් තොරතුරු මොනවද අලුත් වැඩ මේ ටිකේ? අලුත් වැඩ කීපයක්ම තියෙනවා ඉදිරියට එන්න. ගීත කීපයක් ඇත්තටම මේ දවස්වල වැඩ කටයුතු කරමිනුත් යනවා. සමහර වෙලාවෙ වැඩ ගොඩක් දුරට ඉවර කරලා තියෙනවා. ඒවත් ඉතින් ලබන අවුරුද්දේ තමයි ජනවාරි ඉඳලා ගීත කිහිපයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්
මේ වසරේ දැන් දෙසැම්බර් මාසේ නම් ටිකක් කාර්ය බහුලයි. ඒ කියන්නේ වැඩ වැඩි. සීසන් පටන් ගන්නවා. ඔව්. මේ වසර ගත්තොත් අපිට මැද හරියේදී පොඩි කඩාවැටීමක් සිද්ධ වුණා ශේෂ්ත්‍රයේ. ඒ කියන්නේ අනපේක්ෂිත අර බෝම්බ ප්‍රහාරයත් එක්ක. ඉතින් මං කියන්නේ හැමෝටම ශේෂ්ත්‍රයේ. නමුත් දැන් ටික ටික හොඳ තත්වයට හැරීගෙන යනවා ප්‍රසංග සංගීත ප්‍රසංග පැත්තෙන් ගත්තම. ඉතින් දෙසැම්බර් මාසේ ප්‍රසංග ටික හොඳින් කරන්න බලාපොරොත්තු තියෙනවා සහ ඉන්පස්සේ ජනවාරි ඉඳලා අලුත් වැඩ කටයුතු කිහිපයක් තියෙනවා. ඒ ටික සාර්ථක කරගන්න තමයි බලාපොරොත්තු. හරි, අපි ඒ ගැන කතා කරමු තවදුර විස්තර. ශාමික, කොහොමද ඔයාගේ YouTube channel එක දැන් මොන වගේ තත්වයකද තියෙන්නේ? මොන වගේ කන්ටෙන්ට්ද ඔයා ඒකට යොදා ගන්නේ? මම කැමති ඒක ගැන අහන්න. ඔව්, තත්වය නම් තාම මේ ඉතාම ලාබාල අවදි එක තියෙන්නේ. මොකද ඉතාම හරි හිමින් තමයි ඒකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා එන්නේ. මොකද දැන් පොඩ්ඩක් ප්‍රමෝට් කරමු. කොහොමද ඔයාගේ නමින්මද තියෙන්නේ YouTube channel එක? ඔව්, චාමික සිරිමාන. නම් මෙහෙම වැඩේ තියෙන. දැන් චාමික සිරිමාන කියලා YouTube එකේ සර්ච් කරාම මගේ channel එකට වඩා මගේ සින්දු ටික තමයි එන්නේ වෙන වෙන channels වලින් දාලා තියෙන. නමුත් චාමික සිරිමාන channel කියලාම සර්ච් කරාම තමයි මගේ channel එක උඩටම එන්නේ. ඉතින් ඒක මම ඇත්තටම මුලින්ම 2015 තමයි මට ඒ කියන්නේ YouTube එකට අප්ලෝඩ් කරන්න හිතාගෙන නෙමෙයි, මම ප්‍රංශයට ගිය වෙලාවේ, පැරිස් වලට ගිය වෙලාවේ අපි බලන්න ගිය තැන් කිහිපයකදී මට හිතුණා ඒ බලන ඒවත් එක්කම තව කෙනෙක්ට මේක දැනුවත් වෙන්න, මේක එන්න බැරි අය ඕන තරම් ඉන්නවා මේ තැන් වලට. උදාහරණයක් විදිහට Eiffel Tower එක, එතකොට ඒ වගේ තව ගොඩක් තැන් මේ පැරිසියේ තිබුණා. ඒ තැන්වලට යනකොට ඉතින් මම පොඩියට මං සෙල්ෆි වීඩියෝස් මං කරා. ඒවයින් තමයි ඇත්තරම ඊට පස්සේ ඒක අරගෙන ආවට පස්සේ හිතුණා මේක පොඩ්ඩක් එඩිට් කරලා YouTube එකට දැම්මොත් හොඳයි කියලා. එහෙම තමයි පටන් ගත්තේ. ඉතින් නැතුව එහෙම වෙන ලොකු දේවල් තිබුණ නැහැ. ඉතින් ඒ අතරතුරේ මගේ සින්දුත් මම ඒකේ පබ්ලිෂ් කරනවා. දැන් ඇත්තරම මම ඒක කරගෙන යන්නේ දැන් අපි දැන් රූපවාහිනිය කියන්නේ නාලිකාවක් ගත්තාම අපිට ඒකෙදි අපිට සීමා සහිතයි නැත්තරම දේවල් සහ කාලයත් සීමා සහිතයි. එතනින් එහාට දේවල් මට කරන්න පුළුවන් දේවල් සහ දැනුවත් කිරීම කරන්න මම මගේ channel එක පාවිච්චි කරනවා. ඔව්, තාක්ෂණය දියුණුවයි, අපේ ඇඟිලි තුඩටම හැම දෙයක්ම ඇවිත් තියෙන වෙලාවේ අපිට පුළුවන් ඒක හොඳ දේවල් සඳහා යොදා ගන්න. ශෂිකගේ ගීතයකට ගිහිල්ලා ඉවර වෙලා අපි තවත් විස්තර කතා කරන්න ලෑස්ති වෙලා ඉනවා. තාල භාෂණ සජීවී වැඩසටහන සමගිනුයි ඔබ එක්ව සිටින්නේ. සජීවීව ඔන්න ගායනා කරන්න අවස්ථාව අපි ආරාධනා කරනවා ශෂිකට. Thank you.
බොහොම ස්තුතියි අද දවසේදී තවත් ලස්සන ගීත රැසක් එකතු වෙලා තියෙනවා අපේ වැඩසටහනේ අන්තර්ගතයට ඉතින් රැඳිලා ඉන්නයි කියලා ආරාධනා කරනවා සංජීවනී දැන් කාලයකට කලින් තාල භාෂණ වැඩසටහනට ආවා ඊට පස්සේ ඔයා කිව්වා නැවතත් ඔයාලට ප්‍රසංග වේදිකාවට ගිහිල්ලා වැඩ කටයුතු ආරම්භ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා ඇත්තටම ඊන් පස්සේ ඒ කියපු විදිහටම වැඩ පටන් ගත්තා ඇත්තටම ඔව් මේ තනුජා මේ තාල භාෂණ ප්‍රෝග්‍රෑම් එකට මම ආවේ අප්‍රේල් මාසෙට ඉස්සෙල්ලා ඊට පස්සේ ඒ ගීත කිහිපයත් එක්ක මම අලුත් ගීතයක් කළා තාල භාෂණ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ගොඩක් මේ වැඩසටහන කියන්නේ ප්‍රසංග වේදිකා රසක මා ගීත ගායනා කළා ඊට පස්සේ මට මේ පැවතිච්ච මේ වාතාවරණයත් එක්ක කලබලකාරී තත්ත්වයක් එක්ක එක එක සැනින් නැතිින් නතර වුණා ඇත්තටම මාස ගණනාවක් අපි ඉතින් නිහඬව නිශ්ශබ්දව හිටියා බය වුණ නැත්නම් එච්චරයි මිලින්ද මොකද වෙන්නේ දැන් වැඩ කටයුතු හොඳින් කෙරීගෙන යනවා හැම මාධ්‍යකම ඔව් මේ දවස් ටිකේ නම් ටෙලි ඩ්‍රාමාස් දෙකක් විතරයි ටෙලිකාස්ට් වෙන්නේ ෆිල්ම් එකක් රිලීස් වෙන්න තියෙනවා තව චිත්‍රපටි දෙකක් ෂූට් කරන්න තියෙනවා ගොඩක් වෙලාවට මේ දෙසැම්බර් මාසේ පටන් ගන්නවා එකක් ඩ්‍රාමාස් දෙකකුත් තියෙනවා ස්ටේජ් ඩ්‍රාමයකුත් රිහර්සල් එනවා වැඩ ටික ෂේප් එක කෙරගෙන යනදී හරි ඔයාගේ රංගනයේ අනන්‍යතාවය සොයාගෙන යන දිශාව මේ මාධ්‍ය වලින් කොයි පැත්තටද මම ඉතින් චිත්‍රපටිය සහ වේදිකාව තමයි ගොඩක්ම ආස කරන්නේ ඒක ඒකට විශේෂ හේතුවක් තියෙනවා එකක් වේදිකාව තමයි මම ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ ඒක හරියම සජීවී ඒකෙන් ලොකු අත්දැකීමක් හම්බ වෙනවා අනිත් එක දැන් මම ඉස්සෙල්ලාම ඔඩියන්ස් එකක් ඉස්සරහා ඇඩ් කරනවා කියන්නේ ඒ ඔඩියන්ස් එකේ ප්‍රතිචාර මට එවෙලම ලැබෙනවා ඒක ඉතාම සජීවීනේ ඊළඟ එක චිත්‍රපටිය ඒ කියන්නේ සිනමාව ඇතුලේ රංගනය කියන්නේ පෑ එකමාර උපරිම දෙක ඒ වගේ ඇතුළත මුළු මේ වෘතාන්තයක්ම අපිට කතා බහ කරන්න පුළුවන් කතන්දරයක් ඒක ඇතුළේ අපිට ගොඩාක් ගනුදෙනු කරන්න පුළුවන් ඒක තමයි ඒ දෙකේ තියෙන විශේෂත්වය ඒ වගේම ටෙලි නාට්‍යෙත් එහෙම කිසිම වරදක් නැහැ නමුත් අර දිග නාට්‍යයක් කරනකොට ඒක ටිකක් අර රියල් ටයිම් තමයි ප්ලේ වෙන්නේ අර ඒකෙත් අර කොටස් 40 50 100ට අඩු එකක් නම් අවුලක් නැහැ මං කියන්නේ වෙනස දැන් දිග නාට්‍යය තියෙන්නේ අපි මේ එදිනදා ජීවිතේ ජීවත් වෙනවා වගේ මොකද අපිට එදිනදා හම්බෙන මිනිස්සුත් ඒක ලොකුවට වෙනදරන් තියෙනවා කියන්නේ අර මාධ්‍ය වලට වඩා අරක හරි සංවේදී වෙලා තියෙන මිනිස්සුන්ට සමහරවිට ඒ චරිතවල නමින් තමයි මට කතා කරන්නේ එතකොට මට සමහරවිට කතා කරන නමක් කියලා කතා කරලා මම මෙච්ච ගණන් ගන්නේ පස්සේ තමයි ඉතින් මීටරේනේ අර ඒ වගේ එකක් තියෙන ඉතින් ඔඩියන්ස් වෙනස් ෆිල්ම් ඔඩියන්ස් වෙනස් ස්ටේජ් එකේ ඔඩියන්ස් වෙනස් ටෙලි ඩ්‍රාමා දිග ඩ්‍රාමා වල වෙනස් කොටස් 40 50 100 ඩ්‍රාමා වල වෙනස් ඒ කියන්නේ මිනිසුන්ගේ රසඥතාවය තියෙන තැන්වලට අපි හැම වෙලෙම ඉතින් ආමන්ත්‍රණය කරන්න ඕනේ අපි ඒක දැනගන්න ඕනේ වෙනස කොහෙද අපි ඒක කොහොමද කරන්නේ ඒක ඇතුලේ ගුණාත්මක බව රඳවගන්නේ කොහොමද කියන වගකීම අපේ තියෙන්නේ මොකද අපි හැම වෙලෙම ප්‍රේක්ෂකයකට ආදර්ශයක්ද මොකද මගෙන් ඕන කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහුවොත් එමේ අයියෝ මේ කැරක්ටර් කරන්න කියලා මට එයාට දෙන්න ඕනලාක උත්තරයක් තියෙනවා මම මේක කරන්නේ සමාජයට මේ වගේ කැරක්ටර්ස් ඉන්නවා සමාජයේ ඒකෙන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ වගේ මිනිස්සුන්ගෙන් කොහොමද බේරෙන්නේ නැතු මට අවිල් බනින්න එක නෙමෙයි අරද මම ගොඩක් මගේ ජනප්‍රිය වෙන්නේ විලන් කැරක්ටර්ස් ඒතකොට මූන්ට මයිල් බනිනවා ඔයා නේද මේ කරන්න එපා ඒක මට කියලා හරියන්නේ නැහැ ඒක මම හිතනවා හොඳට කැරක්ටර් එක කරලා තියෙනවා ඒක තමයි ඔව් ඒක තමයි මං කියන්නේ ඒකට මට එහෙම මං සාමාන්‍යයෙන් එහෙම තෝරා බේරා ගන්න නැහැ මට කරන්න පුළුවන් කියලා හිතන දේ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් කියලා හිතන දේ මගේ හදවතට දැනෙන විදිහට මම ඉගෙන ගන්නමින් ඉන්නේ ඔක තාම ඔය සේසල් කීපෙම අධ්‍යයනය කරමින් ඉන්නේ ඒතකොට මට ලැබෙන අත්දැකීම එක්ක මම පුළුවන් උපරිමෙන් ප්‍රේක්ෂකයට දෙනවා ඉතින් ඒක සතුටුයි මට හම්බ වෙන ප්‍රතිචාරත් එක්ක බනිනවා කියන්නේ ඒ කැරක්ටර්ස් බනිනවා ඒ කියන්නේ ඒක හරි සංවේදී එකක් කරාම ඇවිල්ලා කියනවා ඔයා නේ මෙහෙමයි ඒතකොට ඒක වෙන්මලා
සන්තෝසයි. ශෂිකා, අපි ගත්තොත් එහෙම අපි නිරත වෙලා ඉන්න ක්ෂේත්‍රය ඇතුළේ කියන්නේ රංගන වේදය ගත්තත්, ගායන වේදය ගත්තත්, සංගීතය ගත්තත් මේ හැම එකක් ඇතුළෙම තියෙන යම් විදිහක ගුණාත්මකතාවයන් වලට අපේ හිත ආකර්ෂණය වෙනවා. ඇත්තටම ගායන වේදයේ තියෙන මොන ගුණයටද ශෂිකා නිසංසලා ආකර්ෂණය වෙලා තියෙන්නේ? ගායන වේදයක වහම ඕනම ගායනයක මම හිතන ඕනම ගායනයක ගීතයක් වේවා නැත්නම් අපේ හඬ පාවිච්චි කරලා තියෙන يعني හඬින් හඬ පාවිච්චි කරලා තියෙන ඕනම දෙක මම ආකර්ෂණය වෙන්නේ මගේ හෝ වේවා වෙනත් ගායනයක වෙනත් කෙනෙකුගේ ගායනයක මං ආකර්ෂණය වෙන්නේ ඒ හඬට සහ ගායන විලාශයට මං දන්නා ඒක විලාශයද හරි වචනේ ඒ ගායන විලාශය ඇතුලේ තියෙනවා ඒ ගායන මේ අලංකාර අපි කියන්නේ වේරියේෂන්ස් කොහොමද ගයන්නේ සහ ඒ හඬින් ඒ වචනවලට දෙන හැඟීම කොහොමද කියන දේ ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ මේ විලාශය කියන එක ඇතුලේ හඬ සහ ගායන විලාශය තමයි මම මුලින්ම ආකර්ෂණය වෙන්නේ ඕනම ගායනයක. ඒක අනිත් එක ගීතෙන් ගීතයට ඒ හැඟීමත් වෙනස් වෙනවානේ. වෙනස් වෙනවා. මං කියන්නේ මේ ඕනම ගායනයකදී මුලින්ම මං ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි ඉතුරු දේව. හරි. අපි විශ්ව කතා කරොත් එහෙම දැන් මේ රූපවාහිනියට කොච්චර කාලයකට පස්සේද ආවේ? අද. රූපවාහිනී ඇවිල්ලා තිනවා මේ කාලේ යනවා. ඉතින් ඒ කාලේ දිගටම ආවා. දැන් ඒ වගේ දිගටම එන අවස්ථාවක් නැහැ. කොහොමද රූපවාහිනියට තෝරගත්තේ? විශ්ව තමයි ඊළඟට නිවේදන ශිල්පයට එන්නේ. කවුද ඔබව තෝරගත්තේ? කොහොමද ඒ අවස්ථාව ලැබුණේ? ඒ කාලේ දැන් රූපවාහිනී නාලිකා තමයි වැඩිපුර තිබුණ අපි ආපු කාලෙන් ස්ක්‍රීන් ඇස් යූෂුවල් ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. ඉතින් ඊට කලින් මට ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරපු ඒ වගේ එක්ස්පීරියන්ස්ුත් තිබුණා. ඉතින් කතනේ ඒ වගේ නම් පුරුදු වෙලා පුහුණු පාඨමාලා ඔක්කොම මම ෆේස් කළා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සෙන් අපිව තෝරගත්ත මෙහි ලංකාවෙන් තොරතුරු අමාත්‍යාංශයෙන් පළවෙනි පාඨමාලාවට මමත් සහභාගී වුණා. ඒක කැනේඩියන්ස් තමයි ට්‍රේන් කරේ ඒ කාලේ. ඉතින් ඒගොල්ලන්ට අපේ භාෂාව දන්නේ උනතර ටෙක්නික්ස් අපිට කියලා දුන්නා. දැන් කැමරා බලන්නේ කොහොමද, අයි කොන්ටැක්ට් එක කොහොමද, ඒ වගේ ඒ පුහුණුවට පස්සෙන් ස්ක්‍රීන් ටෙස්ට් එක පත් කරා. ඉතින් ස්ක්‍රීන් ටෙස්ට් එකට පස්සෙන් බෝඩ් ඩිරෙක්ටර්ස්ලා තමයි මම ඒක බලලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කාලේ ඔයත් එක්ක ඒ බැච් එකේ හිටපු අනිත් කට්ටිය සිංහල, තමිල්, ඉංග්‍රීසි ඇනවුන්සර්ස්ලා. ඔව්, ඒ කාලේ අපිත් එක්ක මාත් එක්ක වැඩ කරලා තිනවා සිංහල සුමනානේලම් පිටිය, ඩේල් රණසිංහ, ඒ වගේ දැන් දිගටම නම කියන්න පුළුවන්. දැන් සිංහ ඉංග්‍රීෂ් පැත්තෙන් බලන නොයිලින් හොන්ට, රිචඩ් ඩිසොයිසා, එරික් ෆර්නැන්ඩෝ, අජිතා කදිර්ගාමර්, ඒ වගේ ඒ කාලේ තමයි මමත් මේ ක්ෂේත්‍රයට ආවේ. ඉතින් කිව්වා ඒක ලොකු ගොඩක් තිබුණා එක්සෑම්ස් වගේ තිබුණා. අපි මන් දන්නේ ඉතින් මම සෙලෙක්ට් කරනවාද නැද්ද කියලා මන් දන්නේ. ඉතින් ඇවිල්ලා කිව්වා දැන් ඔයාලට තෝරලා තියෙනවා. ඒ රාත්‍රී මට නිින්ද ගියේ නැහැ. මම හිතුවත් නෑ මාව තෝරගන්න කියලා. ඉතින් ඊට පස්සෙන් පටන් ගත්තා. ඉතින් අවුරුදු 25ට වැඩියෙන් නිවුස් කිව්වා අනිත් වැඩසට කරා. ඉතින් දැන් කොහොමද පටන් ගත්තා කියලා මගේ හිතත් තිබුණා වගේ ඒ වේගෙන් තමයි. අද වෙනකන් දැන් කතා කරනකොට මම දැන් වැඩසටහන එනකොට මම කොහොමද මාව ප්‍රිපෙයා කරන්නේ කියලා ඒ වගේ දැන් කවදත් මං හිතුව නැහැ. මං මෙච්චර කාලේ වැඩ කරලා තියෙන මං ඔක්කොම දන්නවා කියලා කවදත් හිතලා නැහැ. ඉතින් අලුත් විදියට තමයි අපි දැන් මේ අද ප්‍රෝග්‍රෑම් උනත් අලුත් ප්‍රෝග්‍රෑම්, අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒ විදියට තමයි දැන්. හරි, අපි එහෙමනම් සංජීවනිකේ ගීතයක් අහලා අපි කතා බහ කරමු. හරි. Thank you.
thank you very much. Thank you, Sampath. අපිට support එක දුන්නා නේද සංජි? හරි. අපි කතා කරොත් එහෙම ශාමික මේ සාමාන්‍යයෙන් කලාවට එනකොට මිනිස්සු සම්ප්‍රදායයත් සම්ප්‍රදාය කඩන එක ගැනත් පොඩ්ඩක් හිතනවා. ඔයා සාම්ප්‍රදායික මිනිස්සෙක්ද? එහෙම නැත්නම් ඇතැම් විටදී සම්ප්‍රදාය කඩපු මිනිස්සෙක්ද? කලාවට එනකොටද ඇවිල්ලාද? කලාව ගැන තමයි මම අහන්නේ. මෙහෙමයි කලාවේ ගත්තාම මම මේ ගායකයෙක් වෙන්න නම් හරිම අහම්බයකින්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ අහඹු කියලා කියන්නේ මට අනු අහම්බයක්. ඒකට හේතු තියෙන්න ඇති අපිට නොපෙනෙන. නමුත් කොහොම හරි දැන් මේ ගායකයෙක් වුණාට පස්සේ සම්ප්‍රදාය කියන එකේ ඒ පැත්තට තමයි ඒ පැත්තෙන් තමයි මම ඇත්තටම මාව එලි දකින්නේ. ඒ කියන්නේ ගොඩාක්ම අර වෙනස් ලොකු වෙනසක් දකින්න පුළුවන් තැනකින් නෙමෙයි. හැබැයි ඒ මාව එළියට එන තැනදී ඒ කාලෙදී පොඩි වෙනසක් තිබුණා. ඒ කියන්නේ මට මේ කියන දේවල් වලින් මම කියන්නේ මගේ ගීත රස විඳින සහ ඒ කාලෙදී මගේ මියුසික් වීඩියෝස් දැකපු කට්ටිය, ඒ සින්දු අහපු කට්ටිය කියන දේවල් වලින් තමයි මම මේ කියන්නේ. ඒ කාලෙත් එක්ක පොඩි වෙනසක් තිබුණා කියලා කියනවා මගේ සින්දු වල. මොකද ඒ කාලේ ටිකක් අර හිප් හොප් රැල්ලක් තිබ්බ කාලේ මම කියන්නේ 2006 කියන අවුරුද්ද ගැන. ඒකත් එක්ක අර මම සාම්ප්‍රදායික කියන්නේ මේ ශාස්ත්‍රීය සංගීතය නෙමේ. නමුත් අර ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික අර නිකන් සරල සංගීතයේ තියෙන්නේ හරි සිම්පල් මියුසික් තියෙන්නේ ඒවත් එක්ක එන්නේ. එතකොට ඒකෙදි ඒ පැත්තෙන් ගියාට මම ඇත්තටම මම ඒකත් එක්ක මම වෙනස් වෙනස් දේවල් කරලා තියෙනවා. හැබැයි ඒ වෙනස් කියලා එකෙන් අර එක්ස්ට්‍රීම් අර එන්ඩ් එකකට ගිහිල්ලා එහෙම කරලා නැහැ. හැබැයි මගේ ආසාවල් තියෙනවා තාමත් කරගන්න බැරි වෙච්ච සහ මම බෑන්ඩ්ස් වල ඉන්නකොට මොකද මම මුලින්ම කොණ්ඩේ වවන්න ගන්නේ රෙගේ බෑන්ඩ් එකක ඉන්නකොට. එතකොට රෙගේ සින්දු කරන්න මට ආසාවක් තියෙනවා. ඒ වගේ වෙනස් දේවල් කරන්න ආසාව තියෙනවා. හැබැයි එක්ස්ට්‍රීම් වලට යන්නේ නැතුව ටිකක් මැද තැනක ඉඳලා තමයි මම කරගෙන ඇවිල්ලා තියෙන්නේ මගේ වැඩ කටයුතු. හරි. අපි ජයග්‍රහණය ගැන කල්පනා කරොත් එහෙම ජයග්‍රහණය කියන්නේ අහම්බයක්ද ඔයාගේ ජීවිතේ? එහෙම නැත්නම් අරමුණක් එක්ක බැඳලා තියෙන දෙයක්ද? ඔය ජයග්‍රහණය කියන එකෙන් අදහස් කරන්නේ ගායකෙක් වීම. එහෙමද? ඔව්. මෙහෙමයි. ඇත්තරම ගත්තාම ඒක ජයග්‍රහණයකට වඩා එතන තමයි තරගය පටන් ගැනීම මම දකින්නේ. මොකද ඊට කලින් මම බෑන්ඩ් මෙම්බර් කෙනෙක් විදියට ඒක තමයි මගේ ආසාව. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කියවනේ මම ගායකෙක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණ නැති කෙනෙක්. හැබැයි ඊට වඩා ලොකු ඒ ගායකයා කියන එකට වඩා ලොකු කුලකයක ආසාවක් තමයි මට තියෙන්නේ. තාමත් තියෙන්නේ ඒක. එතකොට ඒකෙදි අරදේ අහඹුවක්. අහඹුවක් විදියට තමයි මට පේන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වම ඒකට නොපෙනෙන හේතු ඇති. දැන් උදාහරණයකට ගත්තොත් අපි මෙතන ඉන්න මේ සියලු දෙනාම අපිව මෙතනට නිකන් නෙමෙයිනේ ගෙන්නලා තියෙන්නේ. අපිට දැන් මෙතනට ඕන කෙනෙක් එන්න බෑනේ. ඒ කියන්නේ ලංකාවේ පාරේ යන හැම කෙනෙක්ටම එන්න බෑනේ මෙතන. ඒතකොට අපේ විශේෂත්වයක් තියෙන නිසානේ, මොකක් හෝ විශේෂත්වයක් නිසානේ මෙතනට ඇවිල්ලා තියෙන්නේ. කෝටි දෙකක ජනගහනේ. එතකොට ඒක ඇවිල්ලා වාසනාව, වාසනා ශක්තිය මම විශ්වාස කරන දෙයක්, මම අත් විඳපු දෙයක්. ඒක ගැන තමයි අපි මේ නොපෙනෙන දේ ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපිට පේන්නේ නැහැ. හැබැයි ඒ මමම කරපු අපිම කරපු දෙයක් තමයි අපිට නැවත ඒක රිටර්න් එක අපිට රිසල්ට් එකක් විදියට එන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මොකද්ද කරේ කියන එක. හැබැයි අපිට ඒක එනවා. ඒක එනකොට මම හිතනවා ඒක ඒ වෙලාවේ තිබ්බ ළඟම රීසන් එකත් එක්ක ගත්තාම මට අහඹුයි. පේන්න තියෙන රීසන් එකත් එක්ක ගත්තාම, හේතුවත් එක්ක ගත්තාම. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි ඒකට හේතු මම මීට කලින් ආත්මික හෝ හදාගෙන තිබ්බ නිසා තමයි මට ඒක ලැබුණේ. මේ සියලු දෙනාටමත් ඒක එහෙමයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. අහපු ප්‍රශ්නෙට උත්තරේ විදියට පේන්න තියෙන අහඹුවක්. හැබැයි මම ඊට එහා ගිහිල්ලා හිතුවොත් ඒකට වෙනත් හේතු තියෙනවා. හරි. අපි ඊළඟට වගේ ගීතයක් අහන්න බලන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. නමුත් ඊට කලින් මම සංජීවනිගෙන් අහන්නම්. දැන් ඇවිල්ලා ගීත ශාස්ත්‍රයට
හිතාගෙන හිටපු දේ හරියටම තාම සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච එක ගැන යම් විදියක පසුතැවීමක් තියෙනවද සංජීවනි? ඔව් ඉතින් මොකද පුංචි කාලේ ඉඳලා ගොඩාක් කැපවීමක් වෙලා තමයි මේ තැනට එන්නේ. ඒ කියන්නේ පාසල් යන කාලේ ඉඳලම ලොකු ආසාවකින් ගෙදරින් බැනුම් අහගෙන ඉතින් ඒ හැම දෙයක්ම එක්කම නෙන්නේ. ඉතින් අර ආවට පස්සේ ශාස්ත්‍රයේදී මට ඒ කියන්නේ මුල් කාලෙදී ඇත්තටම මට ගොඩාක් සහයෝගය ලැබුණා. නමුත් අර මං හිතපු තරම් දෙයක් මට සමහර තැන්වලදී ඒ නොලැබුණු තැන් තියෙනවා. ඉතින් ඇත්තටම දුකකුත් තියෙනවා නැත්තේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඒ ලැබීම් සහ නොලැබීම් අතර ඉතින් ඒවයි දුක් විඳින්න. ඒකට ඔයාම වග කියාව ගන්න ඕනේ වගේ එකකුත් දැනෙනවා. එහෙම මට හිතෙන්නේ නැහැ. මං හිතන්නේ එහෙම දෙයක් මට හිතෙන්නේ නැහැ. නමුත් කුමන හෝ විදියකින් ඒක මගහැරීමක් වුණා කියන එක තමයි මං හිතන්නේ. මොන විදියකින් හරි යම්කිසි විදියකින් මං හිතන තැනට මට ඒ එන්න තත්ත්වය කියන්නේ මගහැරීමක් වුණා කියලා හිතනවා මං. ඔව් ඒ මගහැරිච්ච තැන් හරියටම සොයාගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. සහ ඔය ලස්සන ටැලන්ට් එකෙන් අනිවාර්යෙන්ම අර මං කලින් කිව්වා වගේ හොඳ ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් වෙන කාරණාවල ක්‍රියාවන්වල යෙදෙන්න. අපි එහෙමනම් චාමිකගේ ගීතයකටයි දැන් යන්න සූදානම් වෙලා ඉන්නේ. චාමිකවට ආරාධනා. පැතුම් ආදරේ දෙනා
දැන් ඒ දවස්වල ඇනවුස් කරන ගමන් රඟපෑමත් කරා දැන් ඒක ගැන උනන්දුවක් නැද්ද නැත්නම් අවස්ථාවක් ලැබුණොත් කැමැත්තක් තියෙනවද අවස්ථාව ලැබුණාත් කැමැත්තක් තියෙනවා ඒ කාලෙන් ඒ එක එක ෆිල්ම් නාට්‍ය කරා ඒ කාලේ වාගේ දිගටම කරන්න හම්බුන්නේ මම හිතන චරිත අපිට ගැළපෙන විදිහට ඕන ඒ කාලේ දැන් ලව් ඒ වගේ චරිතවල හම්බුනේ දැන් එහෙම කරන්න බැරි වෙයි මම හිතන්නේ. ඒ වුණත් ගැළපෙන චරිතයට කතා කරා නම් මම ගොඩක් කැමැතින් කරන්න සූදානම්. හරි. අපි කතා කරොත් එහෙම දැන් රූපවාහිනී සංස්ථාවේ සහ ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරනකොට ඒ කාලේ නිවේදක නිවේදිකාවන්ට හුඟක් විශේෂ අවස්ථාවන් ලැබෙනවා එක එක වැඩසටහන් වලට සහභාගී වෙන්න විශේෂ වැඩසටහන් වලට සහභාගී වෙන්න. ඔයාගේ ජීවිතේ එහෙම ලැබිච්ච අවස්ථාවක් පොඩ්ඩක් කෙටියෙන් කියන්න අපි ඊට පස්සේ රඟපෑමේ අවස්ථාවකටත් යමු වෙන සූදානමින් ඉන්න. වැඩසටහන ඉතා වැදගත් ප්‍රධාන වැඩසටහන මට හම්බුන නිවුස් රීඩින් දිගටම කරා ඊට පස්සෙන් උදේ විකාශයේ තිබුණ ආයිබෝවන් සුබ උදෑසන කලස දිගටම මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා ඒ කාලේ මම වැඩ කර මට හරි සන්තෝසයි වැඩ කළා තියෙනවා ප්‍රේමකීර්ති අල්විස් මහත්මයාත් එක්ක රවි ජෝන් අරුන් ඩයස් බණ්ඩාරනායක නොලින් හොන්ටර් ඒ වගේ අනුමවත්තල දෙනිය නලින් කරුණාරත්න ඒ වගේ වැඩ කරලා තියෙනවා විශේෂ සජීවී විකාශ වල සජීවී විකාශ මතකයි අපි නිදාස උත්සව ශ්‍රී ලංකාවේ 50 වෙනි අද গোল্ডেন ජුබ්ලි ඒකට සජීවී කතරේ දෙන්නේ දැන් සිංහල ඇනවුන්සර් ඉංග්‍රීසි ඇනවුන්සර් එක්ක මම වැඩ කරන අවස්ථාව ලැබුණා චාල්ස් කුමරයෝ එයා ඇවිල්ලා හිටිය මතක ඇති අපි ලංකාවේ ඉතා වැදගත් දවසක් ඒක ඒ දවස සජීවි ප්‍රධාන වැඩසටහනට මම සජීවි කතනේ කරන්න මට අවස්ථාව ලැබුණා ඒක තාම හරි මතකයි ඉතින් මම හිතුවනේ මාව කතා කරා මේ කරන්න කියලා රූපවාහිනී සංස්ථාව ඉතින් ඒ වගේ කොන්ද දේවල් තියෙනවා හරි මේ උතුරු කුරු සටන නාට්‍ය මතකයි නේද ඔව් හරි අපි කොටසක් සූදානම් කරලා තියෙනවා බලන්න පුළුවන් අපි අම්මා නම් චන්ද්‍රාට කැමති වුණා. මට ලොකු සතුටුයි. මාව දකින්නෙත් නැතු. මගේ ගමේ අයිති තියෙන දේවල් ඔක්කොම නංගීට ඩෞරීට දෙනවා කියලා මම කිව්වා. අම්මා කැමති වුණා. එතකොට දොස්තර මහත්තයාට මට චන්ද්‍රා ඉන්නවා. දොස්තර මහත්තයගේ මේ ගෙදරට වැඩි ලොකු ඇති නේද? ඔව්. ඒකත් නංගිට දෙනවා. අපිට නම් මේ ගෙදරත් ඉන්න පුළුවන්. මම සල්ලි දීලා ගියක් ගන්නවා. දොස්තර මහත්තයා මේ හේනවට ගමේ ගොඩක් අය ඊරිසියයි. ඊරිසිය? එහෙම නාද? මට දැන් ඊරිසිය ඉගෙන ගන්න වෙයි වගේ. ලැන්ග්වේජ් ඉගෙන ගන්න එක හොඳයි. ඉංග්‍රීසි හොඳයි සිංහලත් හොඳයි අපිට ලැන්ග්වේජ් තුනම ටික ටික දන්නවා නිසා අපි කතා කරනවා අපිට නම් පුළුවන් සිංහල විතරයි ඉගෙන ගන්න එතකොට අපිට අපිව තේරෙනවා මම කතා කරන එක චන්ද්‍රට තේරෙනවා චන්ද්‍රා කතා කරන එක මට තේරෙනවා අපිට ගැන හිතන්න තිබ්බ මුලදී ලංකාවේ ඉන්න සිංහල කතා කරනවා ගොඩක් දේවල් තියෙනවා කියන්නක රසවත් දෙයක් කියන්නක රසවත් දෙයක් මගේ දෙවැනි ටෙලි නාට්‍යම එක රූපවාහිනී සංස්ථාව තමයි ඒක නිෂ්පාදනය කරේ ඉතින් මම රංගපෑවේ ප්‍රධාන චරිතය මාත් එක මම රංගපාන වුණා ඉතා ප්‍රසිද්ධ ප්‍රවීණ කට්ටියත් එක්ක මම රංගපාන තිබුණා ඉතින් මට ඒගොල්ලන් දුන්න
සපෝට් එක මට ඇත්තටම අමතක කරන්න බෑ. අනිත් එක මේ චරිත නිරූපණ කරන්න දැන් සිංහල කතා කරන්න ඕනේ, දන්නේ නැති විදිහට කතා කරන්න ඕනේ, ඒ වගේ දැන් මේන්ටේන් කරන්න ඕනේ කියලා ස්ක්‍රිප්ට් රයිටර් මට දිගටම කේකේ හිටියේ. ඉතින් අපි මේ පීරියඩ් ස්ටෝරිස්ෝම මාත්‍යයගේ ස්ක්‍රිප්ස් තමයි මේක. ඒ කාලේ යුද්ධ කාලයින්ද ඇතර මේ ටෙලිඩ්‍රාමයකින් ලොකේෂන්ස් තිබුණා, ජැෆ්නා ලොකේෂන්ස් වගේ තිබුණා. ඒක අපිට යන්න බැරි වුණා යුද්ධ හින්දා. ඉතින් ඒකට අපි ගියා කල්පිටිය, ඒ වගේ දැන් ත්‍රික්කනාමලේ, ඒ වගේ තැන ගීලා ඉතා දුෂ්කර. අධ්‍යක්ෂතුමාවත් අපි පොඩ්ඩක් තිලක් ගුණවද මගේ හොඳ යාළුවෙක්. ඉතින් එයා කිව්වා, ඉතින් මං කිව්වා ඇයි තිලක් ඉතින් වෙන වෙන නළු ඒ කාලේ මං නිවේදනය කරන්න දැන් නිෂ්පාද මේ වගේ එක තමයි ගොඩක් බිසි වෙලා හිටියේ. ඇයි ඉතින් නෑ මේ චරිතයට වා කරන්න ඕන කියලා මම කතා කරා තිලක් ගුණවදන. දැන් මම එයාට ස්තුතිවන්ත වෙන්න ඕන. රූපවාහිනි සංස්ථාවේ නාට්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විදියට එයා වැඩ කරලා තිනවා. මේ නාට්‍ය ඉතා ජනප්‍රිය වුණා. තාම දැන් අපේ සහෝදරය කියපු විදිහට දැන් සිංහල ගම්පලාත මම දැන් ගියත් මගේ නමෙන් කතා කරන්නේ මේ ටෙලි නාට්‍ය මගේ ඩොක්ටර්ගේ නම කියලා කතා කරනවා. අනිත් එක දැන් සමහර වෙලා මම ඔෆිස් එකෙන් යනකොට ටයි ඇඳලා යන්නේ. හොස්පිටල්ස් වලට යනකොට ඒ වැඩ කරන කට්ටේ එකපාරට නැගිටලා ඩොක්ටර් කියලා කියනවා මට. පොඩි සතුටක් එනවා එතකොට නේද? යම් විදියක සාධාරණයක් චරිතයට කරලා තියෙනවා කියලා. අපි මිලින්දගේ ගීතයට යන්න කලින් ශෂික මම කැමති වගේ අහන්න, පරිකල්පනය කියන එක ගීතයකට දැනුමට වඩා වැදගත්ද? ඔව්. දැන් සාමාන්‍ය විදිහට ගීතක් නිර්මාණය වෙන ආකාරය බැලුවොත්, ඒ කියන්නේ තුන් දිනක මේකට මුල් වෙනවනේ. ඒ කියන්නේ ගීත රචකයා, සංගීත තනු නිර්මාණී සහ සංගීත අධ්‍යක්ෂකවරයා, ඊළඟට ගායන ශිල්පියා හෝ ශිල්පිනිය. මේක තනි කෙනෙක්ම කරන අවස්ථා තියෙන්න පුළුවන්. මම කියන්නේ සාමාන්‍ය විදිහට ගත්තොත් මේ තුන් දෙනාගේ පරිකල්පනය මත තමයි නිර්මාණයක් බිහි වෙන්නේ. නමුත් පරිකල්පනය කියන එක දියුණු වෙන්න ඒ පුද්ගලයා ලබන දැනුම සහ අත්දැකීම් බලපානවා. ජීවිතයේ තමන් කොච්චර දැනුමක් ඒ විෂය සඳහා ලබලා තියෙනවද සහ ඊළඟට එයාට ජීවිතයේ ඕනම අත්දැකීමක් මේ නිර්මාණයක් කරනකොට තමන් ලැබපු අත්දැකීම් සහ දැනුම කියන එක පරිකල්පනය දියුණු වෙන්න බලපානවා කියලා තමයි මම හිතන්නේ. ඔව්. මොකද විනාඩි 3ක් ඇතුළතදී මම කියන්නේ ඒ අත්දැකීම, පරිකල්පන, ඒ සියලුම දේවල් එකට එකතු කරලා මම හිතන්නේ රසවින්දනය සඳහා දෙන්නට ඕනේ කියන. පොඩි ඒකට නෙමෙයි මම මේ උත්තරය දෙන්නේ. ඒකට ඉතාම ලස්සන උත්තරයක් දුන්නා ශෂිකා. මට පොඩි අවස්ථාවක් දෙන්න මේ මෙතුමා ගැන මට ඇත්තටම කියන්න. මේ ඉස්සෙල්ලා මායි ශෂිකා අපි දෙන්න කතා කරා. අපි බොහොම කැමති පොඩි කාලේ ඉඳලා දැකපු චරිතයක්. ඔව්. ආදරය කරන චරිතයක්. ආදරය කරන චරිතයක් අපිට වැඩි කතා කරන්න හම්බ වුණේ නැහැ. දැන් මේ මෙතනට ඇවිල්ලා වුණත් කලින් වුණත් මොකද ඉස්සෙල්ලා එතුමාම කිව්වා ආයුබෝවන් මේ වැඩසටහන් කීපයක් කිව්වා සහ ප්‍රවීණ අය කීප දෙනෙකුත් කිව්වා. ඒ අය එක්ක ඔබතුමාව අපි පොඩි කාලේ ඉඳලා දැකලා තියෙනවා සහ උතුරු විශේෂයෙන් උතුරු කුරු සටන ওই නාට්‍ය අපි සියල්ල බලලා තියෙනවා. හැබැයි අද තමයි ඇත්තටම පළවෙනි වතාවට හම්බෙන්නේ. ඒ එක්කම හරිම සතුටුයි. අවුරුදු ගාණක් ගිහිල්ලා හරි ඔබතුමාට අර සම්මානයක් ලැබිච්ච එකට ඉතාම සතුටුයි. ඔබතුමාට සුබපතන හැමදේටම අවංකව සතුටුයි. ඔව්. ඒහා සමානම ඔයා කතා කරන හැම වෙලාවකම මම හිතනවා මට වගේම අනිත් අයටත් හිතනවා ඇති කියලා. ඔයාට වගේ ලස්සනට දෙමළ අපිටත් කතා කරන්න පුළුවන් වුණා නම් කියලා. ඒක මිස් කරනවා. හැබැයි කොහොම හරි අපි මම හිතනවා මේ රටේ කට්ටිය දෙමළ භාෂාවත් ඉගෙන ගන්නට ඕනේ කියලා. මොකද දැන් විශ්ව භාෂා තුනක් කතා කරනවා. ඉංග්‍රීසි කතා කරලා දෙමළ කතා කරලා සිංහල කතා කරනවා. අපිට ගොඩක් වෙලාවට භාෂා දෙකක් විතරයි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒක මට නිරන්තරයෙන් ඔයා කතා කරනකොට හිතෙච්ච දෙයක්. හරි. ඔයා දැන් බලාගෙන ඉන්න එපා සිංදුව කියන්න. ඔයාටයි ආරාධනාව. Thank you.
නිකන් ඇක්වා මෑන් වගේ මයික් එකක් කන්න ගියා වගේ මම හිතුවා දැන් කයිද දන්නේ නැහැ චාමිකටත් සින්දු කියන්න තියෙනවා ඔය මයික් එකෙන් කියලා ආ ඒක ඉච්ච තද කරගෙන ඔය කියන බොඩි බිල්ඩින් කරලා වඩ පෙන්නන ඕනේ වාගේ ආම්ස් නේ ආ ඒක නේ වා කරන්න ඇදුවේ ද වාගේ ටැටු එක පෙන්නන්න ඇදුවේ ඇත්තට බල අපි බලමු ඊළඟ සින්දුවේදී කොහමද වාගේ හැසිරීම මට ඇත්තටම මට මේ ප්‍රොෆයිල් එක ඇක්වා මෑන්මයි මට දැවිලා පෙවුනේ හරි අපි කතා කරත් එහෙම චාමික මේ ආකල්ප වෘතිය සහ ප්‍රතිපත්ති කියන තුන එකට යන්න පුළුවන් දෙයක්ද ආකල්ප වෘතිය සහ ප්‍රතිපත්ති එකට යනවා කියන්නේ මෙහෙමයි මම හිතන්නේ එකකට එකක් බැඳිලා තියෙන දේවල් ඒවා කියන්නේ එකම එක හා සමානව ඒ තුනම යනවා නෙමෙයි ඒකට උදාහරණයක් කියනවනේ දැන් මමම ගත්තොත් මගේ ආකල්පය තමයි මගේ ප්‍රතිපත්ති ආකල්පවල එකතුවක් තමයි මගේ ප්‍රතිපත්තියක් විදිහට මම වෘත්තියට යොදාගන්නේ. එතෙන්දී එතකොට මේ ප්‍රතිපත්ති මෙහෙම එකක් තියෙනවා. දැන් මේ ප්‍රතිපත්තියක් හදාගෙන අපි වෘත්තිය කරගෙන යනකොට අපිට හරි ප්‍රතිපත්තිය ටිකක් අර සමාජයට ඕනම විදිහ එකක් නෙමෙයි නම් එතෙන්දී ඇත්තරම ටිකක් අමාරුයි ඇත්තරම කරගෙන යන්න. හැබැයි අමාරුවෙන් වුණත් කරගෙන යන්න වෙන අවස්ථා තියෙනවා සහ ආකල්පය මොක වුණත් අපිට ප්‍රොෆෙෂන් එකේ හැටියට වෘත්තියේ හැටියට අපිට ප්‍රතිපත්ති හදාගන්න සිද්ධ වෙන අවස්ථාත් තියෙනවා. ඒ දෙකම වෙන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා ආකල්පයේ විදිහම තමයි ප්‍රතිපත්තියත් ඒක කිසිම විදිහකින් වෙනස් කරන්නේ නැහැ. ඒක කෙලින්ම ඇප්ලයි කරනවා තමන්ගේ වෘත්තියට. දැන් ඒ වගේම තව තියෙනවා ආකල්පය වෙනස්. හැබැයි වෘත්තිය නිසා කරගෙන යන්න වෙලා තියෙන වෘත්තිය නිසා ප්‍රතිපත්තිය වෙනස් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී අන්න ඒ වගේ දෙපැත්තක් ගැන මම දකිනවා. ඉතින් ওই දෙක ඒ තුනම කොහොම හරි එක හා සමානව යන තුනක් නෙමෙයි හැබැයි එකකට එකක් බැඳිලා තියෙන තුනක්. දැන් තමයි ඔය දකිනවා. ශෂ්කාපිට ගොඩක් වෙලාවට කියවෙන දෙයක් තමයි මේ කෙනෙකුට කෝටා ප්‍රාප්තියට පත් වෙන්න පුළුවන් වෙන්නේ එක් අවස්ථාවක් පමණයි කියලා. ඔයාගේ ජීවිතයට සාපේක්ෂව ඒක මොන වගේද? මගේ ජීවිතයට සාපේක්ෂව නම් ඒක වෙනස්. හැබැයි මෙහෙමයි. දැන් කෙනෙකුගේ අපේ ශේෂ්ත්‍රි පැත්තෙන් දැන් ගත්තොත් මම සහ අපේ ශේෂ්ත්‍රි පැත්තෙන් ගත්තොත් දැන් චාමිකාගේ මේ ගමනේදිත් එහෙමයි. එකපාරටම එයා ගායකෙක් වෙනවා. සහ මමත් ටික ටික ඇවිල්ලා එකපාර මගේ පළවෙනි ගීත එකතුෙෙම්ම ජනප්‍රිය වෙලා හැමෝම අඳුරගෙන ඒ කූට ප්‍රාප්තිය ලැබුවා. හැබැයි ඊට පස්සේ මම ශේෂ්ත්‍රයේ ගමන් කරනකොට මගේ නිර්මාණ කටයුතු කරගෙන සහ ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනකොට මගේ ජීවිතයේ අහප උනැමත වතාවක්
අර වගේ අතිශය ජනප්‍රිය වෙලා මගේ 2015 පමණ මගේ ඇස්පීන වෙලා ගීතයත් එක්ක ගොඩක් ජනප්‍රිය වෙලා ඊට පස්සේ එක දිගට මට ජනප්‍රියතම සම්මානය වසර 4ක් හම්බ වෙනවා. ඉතින් එහෙමත් එක්ක එතකොට දකින්නකොට මම හිතන්නේ එතන තමයි කූට ප්‍රාප්තිය කියලා. එතකොට අවසාන දෙකකදී මට ඒක ලැබිලා තියෙනවා. හැබැයි මම තව දෙයක් හිතනවා තව ඉදිරියට යනකොට මම හෝ වෙන කෙනෙක් දැන් චාමිකාය වුණත් වෙන පුළුවන් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන් කරන නිර්මාණත් එක්ක තමන් ඒකට කැප කරන ප්‍රමාණයත් එක්ක ඊළඟට තව ඉස්සරහදිත් ඒක ලැබෙන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් කෝටක් ප්‍රාප්තිය කියන එක එකවරක් නෙවෙයි දැන් මගේ ජීවිතේ නම් ලැබිලා තියෙනවා එකවරකට වඩා. ඉදිරියටත් ඕනම කෙනෙක්ගේ ජීවිතේ වෙන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. ඒ විශ්වාසයත් එක්ක අපි ඊළඟට ඔයාගේ ගීතයකට තමයි යන්න සූදානම් වෙලා ඉන්නේ. ඔයාට ආරාධනා කරන්න කලින් මිලින්ද දැන් අපිට එක එක විදිහේ චරිත හම්බ වෙනකොට අපි තමු වේදිකාවේ ගත්තොත් එහෙම ඔගොල්ලෝ නිතරම ඒ චරිතය කරන්න ඕනේ. එක එක වේදිකා නාට්‍ය ප්‍රැක්ටිස් කරනකොට සහ විවිධ අවස්ථාවන් වලදී එක වේදිකා ගත වෙනකොට චරිතයක් කියන දේ නළුවෙක් පාලනය කරන්න ඕනේද? ඔව්, අනිවාර්යෙන්. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ විශේෂයෙන් පිටපතත් එක්ක. පිටපතයි එතකොට මම ජීවිතේ ඉගෙන ගන්නවානේ. දැන් අපි මම විශ්වාස කරනවා මිනිහෙක් නළුවෙක් වෙන්න කලින් මිනිහෙක් වෙන්න ඕනේ කියලා. මොකද මිනිස්සකම් එක්ක තමයි ওই දේවල් ගනුදෙනු තියෙන්නේ. අපි කලාකාරයෙක් නම් මෙතන හොඳ වෙන්න ඕනේ. මෙතන හොඳ වෙන තරමට තමයි නිර්මාණ ශක්තිය වැඩි වෙන්නේ. දැන් අපි අර ප්‍රශ්නට ආවම නිර්මාණය දැන් මට පිටපතක් හම්බ වෙනවා කියමු. දැන් පිටපත් ගම වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය තුනෙම පිටපත් හම්බුනාම නම එකක් ගම වේදිකාව ගත්තාම පිටපත අපි කියවනවානේ. ඒක කියවලා අපි රියස් කරනවා. ඉස්සලම රීඩින්ස් යන්නේ. අපි රීඩ් කරගෙන යනකොට ඊට පස්සේ ඩිරෙක්ට බලන් ඉන්නවා බලන් ඉඳලා ඊට පස්සේ අර නාට්‍ය එළනවා කියනවා. අපි නැගිටලා අපි ඒ පොසිෂන්ස් වලට ගිහිල්ලා මේව කරලා අපි රියස් කරනවා. රියස් කරලා ඊට පස්සේ ඩිරෙක්ට කියනවා නෑ ඔතන මෙහෙම වෙන්න ඕනේ. දැන් මම ඉස්සල එකක් කරනවා ඊට පස්සේ කියනවා නෑ ඔතන මෙහෙම වෙන්න ඕනේ. මම තේරුම් ගත්ත විදිය සමහර වෙලාවට හරියන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ඒක ඩිරෙක්ටර්ගේ තියෙන්නේ වෙන එකක්. ඒක එතකොට එයා කියන විදියට අපි අනුගත වෙන්න ඕනේ. ඒකට අර අපි මේකේ අපි ගනුදෙනු කරනකොට අපි කියන අර නළුවෙක් නිලියක් පදන් වෙච්ච මැටි ගුලියක් වගේ තියෙන්න ඕනේ ඩිරෙක්ටර ඕනේ දිහර අඹල ගන්න. අපි අනිවාර්යෙන් එතන ඉන්න ඕනේ. එතකොට අපි මේ චරිතය එයත් එක්ක කතා කරලා පිටපතයි ඔක්කොමත් එක්ක සාධාරණීකරණය කරන්න ඕනේ. සිනමාව ගත්තොත් ඒ පිටපත අරගෙන අපි කියවනවානේ. ඔය දැන් තමයි දිගනාටිවල ගොඩක් වෙලාවට මේ කියන්න ඕනේ බුරු කියන්න ඕනේ නැහැනේ. පිටපත හම්බෙන්නේ ගොඩක් වෙලාවට එවෙලි හරි උදේ හරි කලින් දවස් හරි එහෙමනේ. නමුත් දැන් මම ගොඩක් කල් කරේ චිත්‍රපටි සහ කොටස් 50-60 ඔහොම ඒ වගේ අපිට සම්පූර්ණ පිටපත හම්බෙනවා. හම්බුනහම අපි දෙතුන් පාර කියවනවා. සමහරවිට ඊටත් වඩා කියවනවා. කටපාඩම් කරනවා කියන එක නෙමෙයි ඔළුවට අයිඩියා එකක් ගන්නවා. ඊට පස්සේ ගොඩක් කලාවට ෂූටින් දවසට එක දවසක් හෝ ඊට කලින් දවස අපි ඩිරෙක්ටර්ත් එක්ක කතා කරනවා. මට මං කියනවා මට මෙහෙමයි මේ චරිත දැනෙන්නේ. ඒතොර එයා කියනවා හරි. ගොඩක් මං ගනුදෙනු කරන ගොඩක් දේස නෑ එහෙම කියන්නේ නෑ කියන්නේ නෑ එකපාරට. ඔව් එහෙම තමයි. නමුත් ඒකත් එක්ක මේ ටිකත් ඇඩ් කරගන්න. හරි එහෙම තමයි නිර්මාණ වෙන්න ඕනේ. අපි හැරි ගණදුනුවක් නැන්නේ. දැන් නළුවා අධ්‍යක්ෂකවරයා රචකයා ওই තුන හරියට මේ වෙන්න ඕනේ. ඒ අතරෙම දැන් අපේ සමහර මට එහෙම අවස්ථා සමහර වෙලාවට හම්බෙලා තියෙනවා. ගොඩක් නිර්මාණ වල හම්බෙලා නැහැ. සමහර අය තනියෙන් ඇඩ් කරනවා. ඒක හරිම අමාරුයි. ඒ කියන්නේ මට ඇඩ් කරන්න මම කියන්නේ මේ මම මාර නළුවෙක් කියන එක නෙමෙයි. මම මේ ඉගෙන ගන්න ගමයි. නමුත් යම් තාක් දුරට අර ඒක ආත්මార్థකම් වෙන්න බෑ. දැන් අපි වේදිකාවේ වුණත් අපි හිටගන්න එක චරිතයක් තියෙනවා කිව්වොත් හිටගෙන ඉන්නවා. එයා ඉඳගෙන මේ පැත්ත මෙහෙම හැරලා බලනවා. එයා හරියට බැල්මේ නැත්තම් අනිත් පැත්ත එක්කනට මේක යන්නේ නැහැ. ඒතර එයාට ඇඩ් කරගන්න බෑ ඊළඟ සැරේ. ඒ වගේ තමයි ඒ කියන්නේ හැම වෙලේම අපි කෝඔපරේටිව් වෙන්න ඕනේ. තනියෙන් මේ ගමන යන්න බෑ. නළුවෝ නම් ඔක්කොම හොඳ වෙන්න ඕනේ. නිදිවන ඔක්කොම හොඳ වෙන්න ඕනේ. සියලු දෙනා හොඳ වුණොත් තමයි කර්මාන්තයක් විදියටත් මේක උඩට යන්නේ. මං හිතන්නේ දැන් මම ගොඩක් අය සමහර වෙ තරහ වෙයි මම මේ කියන කතාවට. අපේ ගොඩක් අය එහෙම නැහැ. හරි ආත්මార్థකාමී මේ ලංකාවේ හැටි මං හිතන්නේ මේක මොකද්ද සිස්ටම් එකේ අවුලක්ද කොහොද ඉස්සරහට තැදේ කියලා මං හිතනවා. මේකම දැන් අපි සිස්ටම් එකට බැර කරනවා. හරි ශෂිකා ඔයාටයි අවස්ථාව. Thank you.
හරි thank you ශෂිකා thank you very much අපි හැමනම් කතා කරොත් එහෙම මොනවද සංජීවනි අලුතෙන් කරපු වැඩ තියෙන ඉස්සරහට එන්න අලුතෙන් කරේ කේෂාන් පෙරේරා මියුසික් කළා ශෙහන් ගලහෙටියාව ගීත රචනය කරපු මගේ අලුත්ම ගීතය අනිත් එක රෙගේ ස්ටයිල් එක නිර්මාණය වුණා මම අසයි ගොඩක් රෙගේ ස්ටයිල් සොන්ස් වලට මේ ඉතින් රෙගේ ස්ටයිල් එකට නිර්මාණය කළා සොන් එකක් මේ රාජු අයියා රාජු බණ්ඩාර මහත්මයාගේ සංගීත නිර්මාණයෙන් කැලුම් ශ්‍රීමාල් ගීත රචනයෙන් ඒකත් මේ වොයිස් කරලා ඔක්කොම ඉවරයි ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ලබන අවුරුද්දේ ඒ ගීත දෙකෙන් එකක් මේ මේ වීඩියෝ එකක් කරන්න ඉතින් ඒක තමයි තියෙන බලාපොරොත්තුව ලබන අවුරුද්දේට හරි ඔයගේ ලස්සන අහිංසක බලාපොරොත්තුව ආයිෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා තලපශන කණ්ඩායමෙන් විශ්වා මට කියන්නකො දැන් අවුරුදු කීයක් නිවුස් කිව්වා කිව්වත් අවුරුදු 25කට වැඩි ඒ කියන්නේ සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් ඇති අපිට කියන්නකෝ පොඩ්ඩක් රසවත් සිදුවීමක් දෙකක් මේ කාලය ඇතුළතදී වෙච්ච හොඳ දේවල්ද නැෂනල් ටෙලිවිෂන් එකේ කියන්න පුළුවන් නෑ මෙහෙමයි මේ මට මතක් වෙනවා දැන් අපි නිවස් බුලටින් මේන් බුලටින් දකිනකොට දෙන්නෙක් නිවස් කියනවා ඒ කාලේ දැන් පැය භාගයක් නිවස් සජීවී කරනකොට එක්කෙනෙක් තමයි අපි නිවස් කියන්නේ මතකද කීයටද කිව්වේ කියලා රෑ කීයටද කිව්වේ කියලා හය මාරට තිබුණා හතරට තිබුණා ඒක ටයිම් ටයිමින්ග් එක වෙනස් වෙලා එම ආවා බේජ් කලර් ඩාර්ක් බ්‍රවුන් ඒ වගේ වෙනස් කරලා ටියුනික් වගේ තමයි ඊට පස්සෙන් ටයි ඇඳලා කෝට් ඇඳලා ඒක කොස්ටියුම්ස් වෙනස් වුණා ඒක හැම කොස්ටියුම්ස් වලටත් අපි ඇතුළු වුණා ඒ වුණත් ඒක දවස හරියට මතකයි දැන් පටන් ගත්තා අපි ඒ කාලේ දැන් ප්‍රිමිටිව් ටෙලිප්‍රොම්ප්ටර්ස් වගේ තිබුණා ඈත බලන්න ඕනේ ඊට පස්සේ කොළ බලලත් කියන්න ඕනේ සමහර කට්ටිය කටපාඩම් කියලා එහෙමත් කරා ඒ කාලේ ඉතින් ඒක දවස මට මතකයි ඉතින් පොඩක් අවුරුදු 40ක් දන්නවනේ එමේ එනකොට පොඩ ඇස් 40 ඇඳිරිය තේ නැතුව තිබුණා ඉතින් මම ડોක්ටර් අයි ડોක්ටර්ට ගිහිල්ලා මම එයා කිව්වා දැන් මට නම් කණ්ණාඩි ඇස් කණ්ණාඩි දාන්න කැමතක් තිබුණ නැහැ ඉතින් ඒ විදියට මේන්ටේන් කරන්න ඕන කියලා පොඩක් ගිහිල්ලා ඉතින් රඟපාල නේද නළුවා වගේ ඒ ඉමේජ් එක මේන්ටේන් කරන්න ඕන කියලා හිතලා ඉන්නකොට එයා සජෙස්ට් කරා දැන් මට මෙහෙම කොලොත් කියන්න ඕන අනිත් එක ටෙලිප්‍රොම්ප්ටර් දේ කාලෙන් ඉතින් කන්ටැක්ට් ලෙන්සස් පාවිච්චි කරන්න පටන් ගත්ත කාලෙ ඉතින් එයා කිව්වා මේ ඇහැට ඇත බලන්න අනිත් එක මෙහි කොළ බලන්න ඉතින් කන්ටැක්ට් ලෙන්සස් දෙකක් ඉතින් එහෙම බලලා උඩ බලලා එහෙම කියනකොට ටග් ගාලා එක ලෙන්ස් එක වැටුණා ඉතින් අනිත් අනවසරුත් නැහැ අපි විතරයිනේ සජීවියනවා දැන් වැඩගත් නැෂනල් ටෙලිවිෂන් නිවුස් බුලටින් කියන එක ඉතාල වැඩගත් එක වචන හරි අපි වැරද්දක් වෙන්න ඉඩ දෙන්න බෑ ඉතින් ඉගෙනකොට ෆුල් ඒ දකින්නකොට කිසිම එකක් පේන්නේ නැහැ මට. ඉතින් හොඳ වෙලා මම වහිතෙන දේන්ගේ ආශිර්වාදය මගේ ස්ටෑන්ඩ් බයි කණ්ණාඩි අරන් ගින් තිබුණා. ඉතින් විෂුවල් දැන් ඔන් කැමරා කිව්වට පස්සේ විෂුවල්ස් යනවනේ ඒ වෙලාවට ටග් ගාලා ඒ වෙලාව මම දාගත්තා ඊළඟ කණ්ණාඩිත් එක්ක කිව්වේ. ඉතින් ගොඩක් කට්ටිය බලලා කිව්ව මොකද හාෆ් බුලටින් කණ්ණාඩි නැතුව කිව්වා ඊට පස්සේ කණ්ණාඩි දාලා කියලා කියන එක ඇත්තටම නැත්තම් ඒ කණ්ණාඩි මම ගෙනිච්ච නැත්තම් ඒ ලොකු ප්‍රශ්න වලට ඒ මූණ දෙන්න තිබුණා ඉතින් කොහමරි ෂේප් කරලා ඒ බුලටින් මම කම්ප්ලීට් කරා ඒක මතක් වෙනවා දැන් අහනකොට හරි ඔයාගේ ගීතයකට යන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ දමිල ගීතයක් නේද අපි තෝරගත්තේ ඊළඟට හරි එහෙනම් ඔයාටයි ආරාධනාව Thank you.
අපි අද දවසේදී තාල භාෂණ කණ්ඩායම සමගින් එකතු වෙලා ඉන්න අපේ වාදක මණ්ඩලය ආදරෙන් මතක් කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා අජිත් ජයවීර, සම්පශ්‍රී චමින්ද, ප්‍රසාද් මැක්ස්වෙල්, තිලින තුෂාර, සනත් ධර්මදාස, සුජීප දිසානායක ඔබ සියලුම දෙනාට අපේ ගෞරවය. චාමික, දැන් මේ අලුත් සින්දු ගැන, අලුත් පරම්පරාව ගැන කතා කරනකොට බොහෝ වෙලාවට කියවෙන දෙයක් තමයි සංගීතයෙන් සමහරලාට පොහසත් වුණත් සාහිත්‍යයෙන් පොහසත් නැහැ කියලා. මේක සංසන්දනාත්මකව සාපේක්ෂව ඔයාට දෙන්න පුළුවන් උත්තරය මොකක්ද? සංගීතයෙන් පොහසත් වුණත් සමහරලාට සාහිත්‍යයෙන් පොහසත් නැහැ කියලා. අලුත් සින්දු. ඔව්, ඒක මෙහෙමයි. කොහමද? ස්වීට්ටනේ. ඒ කියන්නේ දැනට එහෙම පේන්නත් තියෙනවා. يعني මට මගේ මට පේන දේ එතකොට ඒ මම බලන මට්ටම. එතකොට අපිට කිසිම තැනකදී ওই ප්‍රශ්නෙට උත්තර ටිකක් වටේට යන උත්තරයක් තියෙන්නේ. අපිට කිසිම තැනකදී ඇත්තටම මේ මෙන්න මෙතනින් පල්ලෙහාට එන්න බෑ, මෙතනින් උඩ තමයි කෙරෙන්න ඕන කියලා අපිට මෙන්න මේ තැන පෙන්වන්න බෑනේ. හරි අමාරුයිනේ. ඉගෙනේ ඒකේ ඒ ඒ ඒ තත්වයේ තන මෙන්න මෙතන තමයි සීමාව කියන එක කොහොමද පෙන්වන්නේ කියන එක ප්‍රශ්නයන්නේ. සීමාවක් තියෙන්න ඕනේ ඇත්තටම. නමුත් ඒ පෙන්වීමේ ප්‍රශ්නයක් තියෙනවා සහ අපිට ඒක මේව හැංගීම් වලින් අපි ප්‍රකාශ ඒ කියන්නේ අපිට හැංගීමක් නේ ඉන්නේ. දැන් හැංගීම් කියන දේ හරි පොඩි ප්‍රමාණයකටනේ අපිට වචන වලට පෙරලන්න පුළුවන් වෙන්නේ හැංගීම් කියන දේ. දැන් උදාහරණයකට අපි වචන ගත්තොත් එහෙම සින්දුවක කෙනෙක් ලියලා දෙනවා සින්දුවක වචන. ඒ ලියලා දුන්නාම කෙනෙක්ට කියන්න පුළුවන් මේක හරි නැහැ. මේකේ කිසිම රහක් නැහැ. මේකේ මොනවාද මේ අමුවෙන් කියලා. එහෙම බැලුවාම ඇත්තටම එහෙම පේන්නත් පුළුවන්. හැබැයි එතෙන්දී අපිට දැන් ඒ කියන ඒක ක්‍රිටිසයිස් කරන කෙනා කිව්වොත් එහෙම මෙන්න මේක මෙන්න මේ විදිහට ලියවෙන්න ඕන කියලා 10 දෙනෙක්ට දුන්නොත් 10 දෙනා ලියන්නේ 10 විදිහකට. එතකොට ඒ අර මට්ටමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අලුත් පරම්පරාව වගේම මම දකිනවා මීට කලින් ඒ ඒ වකවානුවල
එක එක දශකවල දී එන එන එක එක විදි තියෙනවනේ මියසික් ස්ටයිල්ස් ඒවත් එක්ක ගත්තහම මම විශ්වාස කරන දෙයක් තමයි ඒ කාලවලදිත් ඔය වෙනස ඕක තිබිලා තියෙනවා එක එක මට්ටම් වලින් දැන් අපිට පේනවා වැඩි මේ කාලෙදි හැබැයි කාගෙන් හරි අහලා බැලුවොත් ඒ ඒ කාලෙදි අපි දැන් දැනට දැන් අපි මෙහෙම ගමු අවුරුදු 55 60 පැනපු කෙනෙක්ගෙන් අහුවොත් ඒ කාලෙදි නිකන් ඔයාට හිතන විදිහට නිකන් හරි බාල මට්ටමේ සින්දු තිබුණ නැද්ද කියලා අහුවොත් ඒ මහත්මයා හව මහත්මියත් කියයි ඔව් තිබුණා කියලා. ඒක කාලෙන් කාලට එන විදිහත් එක්ක වෙනස් වෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා කොහොමද ඒකට මෙන්න මේ ලෙවල් එකෙන් තිබිය යුතුයි කියලා හදන්නේ කියන එක එක ප්‍රශ්නයක්. සහ අනිත් පැත්තෙන් ගත්තහම එහෙම දැම්මත් කොහොමද සියලු දෙනා ඒ தත්ත්වයේ ඉඳගෙන නිර්මාණය කරන්න කියන එක. මොකද ওই එන හැම නිර්මාණයකටම ඔඩියන්ස් එකක් ඉන්නවා. උදාහරණයක් ගත්තොත් අපි ලෝකය ගත්තොත් සංගීත එක එක සම්ප්‍රදායන් තියෙනවා. ස්ටයිල්ස් තියෙනවා. හાર્ඩ් රොක් තියෙනවා, සෙමි රොක් තියෙනවා. පොප් කියලා වෙනම කල්චර් එකක් තියෙනවා. එතකොට ලැටින්, එතකොට රෙගේ ඔය එක එක ස්ටයිල්ස් තියෙන්නේ ඒ ස්ටයිල් එකක් මෙච්චර කාලයක් පැවතගෙන ඉන්න බෑනේ ඒකට ෆෑන්ස්ලා නැත්තම් මේ උදාහරණයකට කියන්නේ එතකොට ඒ විදිහට ගත්තහම අපිට අර කියන්න පුළුවන් අපේ මතයක් විදිහට සාහිත්‍යමය වටිනාකමක් ඇත්තරම නැහැ කියලා හැබැයි අපිට කවදාවත් කියන්න බෑ ඒක වැරදි කියලා උදාහරණයකට ගරාජ් බෑන්ඩ් කියන එකක් තියෙනවනේ ඒකත් ස්ටයිල් එකක් ගරාජ් බෑන්ඩ් ඒකෙදි අපි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ මේ මියුසික් වලට පාවිච්චි කරන්නේ තනිකර ගරාජ් වල තියෙන උපසංස්කෘතක. ඕ. ඉතින් එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ක්ලාසිකල් මියුසික් කරන කෙනෙක්ට කියන්න පුළුවන් ඒකෙදි මේකේ කිසිම ලෙවල් එකක් නැහැ කියලා. කියන්න පුළුවන්. හරි. නමුත් එයාට කවදාවත් කියන්න පුළුවන්ද මේක වැරදි කියලා? වැරදි නම් ඒක පවතින විදියක් නැහැ නේ. ඒකෙන් ඒ මට්ටමට කැමති කට්ටිය ඒකටත් ෆෑන්ස්ලා ඉන්නවා. හරි ශෂිකා අපි ගොඩක් කලකට සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ හිත රිදුනහම සතුටින් ඉන්න වෙලාවටත් ඔයාලගේ සින්දු අහලා අපි හිත හදා ගන්නවා. හැබැයි ඕගොල්ලන් හිත මනස දියුණු කරලා තියෙන්නේ කොහොමද මේ දුකේදී හා සතුටේදී පාලනය වෙන විදිහට? මම හිතන විදිහ يعني මම පුහුණු කරලා තියෙන විදිහ මගේ හිතේ තියෙන පොඩි කාලේ ඉඳලා මේ වෙනකොට දැන් මගේ වයසත් එක්ක මම ටික ටික ඒ ලැබපු අත්දැකීමුත් එක්ක මම හිතනවා ඉස්සරට වැඩිය මම ඒක දැන් මට දරා ගැනීම කියන එක يعني දුක හෝ සතුට කියන එක දරා ගැනීමේ ශක්තිය මට දැන් තියෙනවා කියලා. ඒ මොකද අපි පව කරලා තියෙන අත්දැකීම් සහ ඒ දේවල් එක්ක මම හිතන්නේ දුක හෝ සතුට කියන දේ දරා ගන්න මධ්‍යස්තව හිතනවා නම් ඒක දරා ගන්න පුළුවන් කියන එක දැන් දුකේදිත් ඒක ගැන උනාට වැඩිය හිතලා අපි ජීවිතේ වට ගන්නේ නැතුව සහ සතුටෙදිත් එහෙමයි يعني සතුටත් උනාට වැඩිය ඒක අපි ඒක ගැන හිතලා ජීවිතේ තීරණ ගන්න ගියොත් ඒත් වැරදි තීරණ ගන්න පුළුවන් මේ ඒක නිසා මම හිතනවා මගේ ජීවිතේ මම දැන් ගොඩක් වෙලාවට මේ තීරණ ගනිද්දි ජීවිතේ මොහොන දෙද්දි ගොඩක් කලාවට මධ්‍යස්තව හිතන්න පුරුදු වෙලා ඉන්නවා. මොකද මම ගොඩක් කලාවට මගේ මම බෞද්ධ කාන්තාවක්. ඉතින් බෞද්ධ දර්ශනයේ තියෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක. ඉතින් අෂ්ටලෝක ධර්මයට අනුව අපිට ලැබෙන්නේ කියන්නේ දුක සැප ලාභ අලාභ ඔය හැමදේම දෙපැත්තක් තියෙනවනේ හැමදේම. ඉතින් මම හිතනවා අපිට ජීවිතේ සාර්ථකව ඉස්සරහට ගෙනියන්න නම් මධ්‍යස්තව හිතන එක තමයි හොඳ කියලා. දරෝ ඔයා හිතර උදරම සින්දු අහන්නේ නැහැ අපි වගේ. නෑ නෑ අහනවා. දැන් මම මේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්නේ ඇත්තම අර ඒකටත් උත්තරයක් දුන්නොත් මමත් එහෙම. ඕනම දෙයකදී සතුටකදී හෝ දුකකදී දුක වුණත් අපි හිතමුකෝ විරහ දුකෙන් ඉන්න කෙනෙක් කියලා. ඒකෙදිත් ගීතයක් අහලා අපිට හිත මේ ගොඩාක් කලකට හිත තැම්පත් කරගන්න පුළුවන්. හරි. සංජීවනි මම දැන් මධ්‍යස්තව හිතලා ඔයාට ආරාධනා කරනවා සින්දුවක් කියන්න කියලා. නිම්න දිවි කිදි ආයේ
කතාකරොත් එහෙම මිලින්ද මේ රඟපෑමේදී අපිට ලැබෙන හැම අවස්ථාවක්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ ලැබෙන අවස්ථාවන් සමහර ඒවා දුර්ලභ අවස්ථාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතාමත් සුළු මේ චරිතයක් වෙන්න පුළුවන්. මේ ප්‍රතික්ෂේප නොකර මේ දේවල් බාර ගැනීම පිළිබඳව ඔයාට තියෙන මොන වගේ අත්දැකීමක්ද? මම නම් මට හම්බෙලා දෙනවෙන් ගොඩාක් ඒවා ප්‍රතික්ෂේප කළත් නැහැ. මම මොකද මම මගේ ජොබ් එක කරන ගමන් තමයි මේක කරේ. දැන් මේ ළඟදි තමයි මම රිසයින් වුණා. දැන් ෆුල් ටයිම් ඇක්ටර්. දැන් මම කියන්නේ හම්බෙන චරිතේ ලොකුද පොඩිද කියන එක නෙමෙයි, අපිට ඒ චරිතය තුළ මොනවද කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ කොටිවලිගේ කරන එක සීන් එකට එයාට හොඳම සහායනලු හම්බෙනවා. ඒක එහෙමයි ඇගෙන්නේ. එතකොට අපි එතකොටම තේරුම් ගන්න ඕනේ. දැන් අපි තව උදාහරණයක් ගත්තොත් එහෙම මේ ද මාලම් බ්‍රෑන්ඩ් පවා එක සීන් එක දෙක කරලා තියෙනවා ලෝකේ. එතකොට 12 years a slave කියන ෆිල්ම් එක, ඔස්කා දිනෝ ෆිල්ම් එක, ඒකේ ප්‍රොඩියුසර් බ්‍රැඩ් පිට්. එයාලා හොඳම ඇක්ටර් කෙනෙක් ලෝකේ ඉන්න එක සීන් එකයි රඟපාන්නේ. යා. එතකොට ඒගොල්ලෝ එහෙම කරනවා නම් ඒ අපිට එහෙම කරන්න බැරි. මං කියන්නේ ඒගොල්ලෝ කරන හින්දා අපි කරන්න ඕනේ කියන එක නෙමෙයි. මං කියන්නේ උදාහරණයක් විදිහට මම ඒක ගත්තේ අපිට හම්බෙන එක සීන් එකද පොඩි චරිතද ලොකු චරිතද නෙමෙයි. අපිට ඒකෙන් සමාජයට මොන හරි දෙන්න පුළුවන් නම් අපි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අපි හැබැයි කරන චරිත හරියට තේරුම් ගන්න. අර මං කලින් කිව්වා වගේ තමන්ට කරන්න පුළුවන් උපරිම සාධාරණ ඒ නිර්මාණයට කරන්න අධ්‍යක්ෂවරයාට සහයෝගය දෙන එක තමයි. සමාජවල දිග චරිතයක් වෙන්න පුළුවන් අපිට වැඩක් නැති වෙන. අපිට හිතන ඒක නෑ ඒක අපිට කරන්න එහෙම තියෙනවා. එහෙම කරන්න දේවල් නැති චරිත තියෙනවා. ඒ වගේම ප්‍රතික්ෂේපවල කමක් නැහැ. නමුත් ලංකාවේ තියෙන විදිහට ඉතින් හම්බෙන්නේ ප්‍රතික්ෂේප කරන්න හොඳත් නැහැ. අතන ගොඩක් වැඩ වෙන්නේ දැන්. ජීවිතේ අපිට පොඩි පොඩි ඒ වගේ ලබා දෙන අවස්ථාවන් චරිත ඇතුළුව මම කියන්නේ ජීවිතේ ලබා දෙන අවස්ථාවන් වලට අපි ප්‍රතිචාර දක්වන විදිහ අනුව අපි දෛවය වෙනස් වෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ මම කියන්නේ මම වුණත් ජීවිතේ ගොඩක් දේවල් මම අද වෙනකොට දිනලා තියෙන්නේ මම ගොඩක් පොසිටිව් හිතන්නේ. තමන් පොසිටිව් දැන් බුදුදහමනත් ඇවිල්ලා කට්ටි කියනනේ කර්මය කියලා කියන්නේ. දැන් මම බුද්ධාගම තමයි මම බුදුදහම විශ්වාස කරනවා කියන නොකරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒකේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. මට මාගේ දැනීම අනුව මට හිතෙනවා 10%ක් 15%ක් වගේ. අනිත් ඒවා අපි කරගන්නේ. අපි අර කර්මයට කරුමි කියලා කියන්නේ මිනිස්සු. ඒ කරුමි කරගන්නේ අපි. දැන් අපි වෙන උදාසීන වෙලා මාතර කම්මැලි මමත් ජීවිතේ. ඒත් මම අවශ්‍ය දෙයට කම්මැලි නෑ. අර අනවශ්‍ය දේවල් වලට මට කම්මැලි. දැන් මම කියන්නේ හැම දෙයක්ම කරගන්න තමන්ගේ උත්සාහය ඉතාම වැදගත්. කැපකිරීම දිවා රෑ නොබලා ඒ තමන් ආස වෘත්තිය කරනවා නම් ඒකට මහන්සි වෙන්න ඕනේ. ගොඩක් කැපකිරීම කරන්න ඕනේ. එතකොට අපිට කවදා හරි රිටර්න් එක හම්බ වෙයි. මම උනත් විශ්වාස කරන්නේ මං මහන්සින මහන්සියලට කවදා හරි මට රිටර්න් එක හම්බ වෙයි. එහෙම නොවෙන්න විදිහක් නෑ. ඒක කියන්නේ මේ සියලු දේවල් ගනුදුනු වෙන්නේ සෝබා දහමත් එක්ක. මම විශ්වාස කරන විදිහට දැන් අපි ගස් ගොලන් ඔක්කොම කපල කපලන දැන් මේ දවස්වල ටෙම්පරේචර් එක වැඩි. ඉන්දියාවේ ඔක්සිජන් දැන් විකුණනවා. එතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිත් ගුවන් වතුර දැන් ඔක්කොම පාරවල් බ්ලොක් කළා. අර මොනවාද කාණු ඔක්කොම හිරවලා හින්දා ගඟ වතුර දඩබඩ ගාලා ඉස්සරහම නැහැනේ. ඒක අපි විසින්මයි කරගන්නේ. මම කියන්නේ ඒව සෝබා දහමන කරන වැරදි හින්දා මිනිස්සුන්ට රිටර්න් නම් වෙන්නේ. මම කිව්වේ මේකත් ඒ වගේමයි. මම වැඩේට අවංක නැත්තම් කවදාවත් මට ප්‍රතිඵල එන්නේ නැහැ. අධ්‍යක්ෂවරේ හොඳ කියන්නේ නැහැ. ප්‍රේක්ෂකයා හොඳ කියන්නේ නැහැ. ප්‍රොඩියුසර් කෙනෙක් හොඳ කියන්නේ නැහැ. ආයේ ජීවිතේ වැඩ කරගන්නෙත් නැහැ. ඔව් අපි පොඩි පොඩි දේවල් වලට විවේචනයට භාජනය වුණාම මිලින්ද අපි හිතනවා අපිට තමයි මේ විවේචන එන්නේ කියලා. නමුත් ලෝකේ ස්වභාව ධර්මය තරම් විවේචනයට ලක් වෙන කෙනෙක් තවත් නැති තරම්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඔය කිව්වා වගේ අවසානයේදී මේ විවේචනය නැවතත් එන්නේ අපිටම තමයි. අපි ගම් වතුරට බනිනවා, අපි වැස්සට බනිනවා, අපි අවුවට බනිනවා. හැම දෙයක්ම අපි විවේචනය කරනවා. ලෝකයේ හැම දෙයක් පිළිබඳව විවේචනය සම්බන්ධයෙන් ඔබ සොයා බලන්න. ස්වභාව ධර්මයට තරම් මිනිසු විවේචනයක් ලබා දෙන්නේ නැහැ වෙන කිසිම දෙයකට. හැබැයි අවසානයේදී අපිත් එක්ක ගනුදෙනුව කරන්නේ ස්වභාව ධර්මයම තමයි. අපි ඊළඟ ගීතයට යන්න කලින් සංජීවනී මම කැමතියි දැනගන්න මේ අපි හැමෝගෙම ජීවිතවල එක් විදිහේ සැඟවුණු ආශිර්වාදයක් තියෙනවා. ඔයාටත් එහෙම එකක් තියෙනවද?
දැන්ලා තියෙන දෙහෙම දෙයක් යන. ඔව් ඇත්තටම තනුෂා මං හිතන දෙයක් තමයි මගේ ජීවිතේ. කියන්නේ මගේ ජීවිතේ ආශිර්වාදයක් වුණා මට හැම කෙනෙක්ගේම ආදරය ගෞරවය ලබන්න මං හිතන මට ඒක වාසනාවක් වුණා කියලා. කියන්නේ ඒ ආශිර්වාදය කියන එක මං හිතන්නේ හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රේක්ෂකයන්ගේ හිත දිනා ගන්න ආදරේ ගෞරවේ ආදරේ විතරක් නෙමෙයි ගෞරවේ ගෞරවය ඒ වගේම කාගේවත් මම ඇත්තටම මගේ ජීවිතේ මං ලේසියෙන් කෙනෙක්ගේ හිත රිද්දන්න හිතන්නේ නැහැ. ඒ වගේ අනිත් හැම කෙනා ගැනම හිතනවා. ඉතින් මං හිතනවා මටත් ඒ වගේම පෙරලා අනිත් පැත්තට ඒ ගෞරවේ ආදරේ ලැබිලා තිනවා. ඒක ආශිර්වාදයක්. ඒක වාසනාවක් කියලා මං හිතනවා. කියන්නේ බැලූ බැලූ බැල්මට කෙනෙක් ගැන හැඟීමක් එනවනේ අපිට මේ මෙහෙමයි කියලා. ඉතින් ඒ ඊට වඩා හත්පසින් වෙනස් ආදරයක් ගෞරවයක් මට ලැබිලා තිනවා. ඒ ගැන මං ආඩම්බර වෙනවා සහ මං හිතන එක වාසනාවක් කියන එක. හරි අපිට වඩා ගොඩක් ආදරේ. ශාමික යමුතු ගීතයට එන්න. තරමට කියන දේවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්ුණ මතක සිහියට එන විට කඳුළු ඉදැස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට මනසයි වන්දි ගෙවන් විශ්ව දැන් මේ බරබර ප්‍රශ්නම අහගෙන අහගෙන එනවා දැන් ඔයාව විතරක් බේරලා යවන්න බෑනේ නේද මට කියන්න බලන්න
හුඟක් වෙලාවට දේවල් ඉක්මනට අමතක කරන්නේ පෞල් ජීවිතේදී මම මෙහන්නේ හරිද පැනලා යන්න බෑ ඉක්මනට අමතක කරන්නේ කාන්තාවද පිරිමි කට්ටියද මම ආසයි වගේ පිරිමි කට්ටිය අමතක වෙලා ඊළඟ ඒකට ඉක්මනින් යනවා කියලා මම කෙනෙක් මා ඊළඟ කේන එක වැඩවලට කියලා මම හිතන්නේ පොදුවෙන් වෙනත් වෙනසක් දැන් හිතේ තියාගෙන කාන්තාව ඒක ගැන කතා කරනකොට ඒක ගැන රණ්ඩු කරන්න හරි ට්‍රයි එකක් දෙනකොට ඔයා සාමාන්‍යයෙන් මොන වගේද ඒකට රියැක්ට් කරන්නේ? ඒක දැන් පොඩ්ඩක් මූඩ් ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ. සමහර වෙලාව බරපතල රණ්ඩුටත් අපි ඒ කියලා යන්න අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාව පොඩි දේවල්ට තරහා අරන් ඒවත් තියෙනවා. ඉතින් දැන් අපි අනිකක් කියපු විදිහට අර පාලනය කරන්න අපි මැද මැදියස්ත මැද විදිහට නේද මං කියන්නේ මැද ඉන්න කියලා සාලේ මැද ඉඳගෙන කව කරනවද කොහොමද කරන්නේ ඉතාල වැදගත් ප්‍රශ්න ඒ වගේ ලේස් ප්‍රශ්නකුත් නෙමෙයි ඒ උත්තර දෙන්න හරි හරි අමාරු මේක මේ ප්‍රශ්න සිටුේෂන් එක වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඔයා කියන්නේ ගොඩක් ගත්තාම පිරිමි කට්ටේ ඉක්මනට දේවල් අමතක කරනවා අමතක කරලා ඊළඟට යනවා කියලා තමයි මම හිතන්නේ ඔව් හරි මම ඒක පිළිගන්නවා ඇත්තට මම ඒක පිළිගන්නවා නේද ශෂකමකද කියන්නේ මේක මම පිළිගන්නේ නෑ මේ අපි දේවල් හිතේ තියාගෙන ඉන්නේ කියලා නේද මේ අපි ඔය මොම මැරලා යනවනේ කියලා ඇත්තටම පිරිමි කට්ටේ තාමත් මට දන්නේ නෑ කොහමද ඒගොල්ලන් ඒක කරන්නේ චරික්මන්ට කියලා කට්ට නෑ ඒක හොඳයි මම නම් හිතන්නේ ඒක හොඳයි කියලා හොඳයි උනර අපිට අමාරුයිනේ දැන් හොඳට නිින්දත් යනවා ඒක තමයි ඉතින් මගෙන් අහන්න ඒක දැල් මොන හරි දෙයක් ඉක්මනට අමතක කරන්න පුළුවන් නම් දුකක් වුණත් ඉක්මනට අමතක කරන්න පුළුවන් එතකොට හොඳයි නේ හරි චාලික ජීවිතේ තියනවාද නොසිතූ අවස්ථාවක් පිළිබඳව තාමත් හිත ඉන්නවා නමුත් කොයි වෙලාවක හරි ඒක ඔයාට උදා වෙයි කියලා බලාපොරොත්තු වෙයි විශේෂයෙන් කලාව පැත්තෙන් නොසිතූ අවස්ථාවක් නෙමෙයි උදා වෙච්ච නැති අවස්ථාවක් තියෙනවා මට ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වේ මම පොඩි කාලේදී වුණත් මම බලාපොරොත්තු වෙන්නේ කවදාවත් ගායකයෙක් වෙන්න හැබැයි මම ඉස්කෝලේදීත් මම වැඩිපුරම ගායන තරඟවලට තමයි ඉදිරිපත් වෙලා නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ මාව. කියන්නේ මම හරි ඉදිරිපත් වීමට බින්දුවයි මම. මගේ ඉස්කෝලේ කල්තර විද්‍යාලය අපේ අවන්ති ජානකි මහත්මිය සහ ලැටිෂල්විස් මේ මැඩම්ලා දෙන්න තමයි අපිට මේ බාලාංශය සහ ජේෂ්ඨාංශයෙන් සංගීතය උගන්වන්නේ. ඒ දෙන්නගෙන් ඇහුවොත් ඇත්තරම කියයි මාව කොච්චර අමාරුද කියලා තරඟයකට යවා ගන්න අර බල කිරීම නිසා යනවා මිසක් කිසිම අවශ්‍යතාවයකට උමනාවකට යනවා නෙමෙයි හැබැයි ගිහිල්ලා දිනලත් එනවා කොහොම හරි මට ලොකු ආසාවක් තිබුණේ ඇත්තරම මියුසිෂන් කියන එක තමයි ඒකේ ඒක ගායකයා කියන එකේ ඒ කුලකේ ඇතුලේ තියෙන එක තැනක් විතරයි ඒකෙදි මියුසිෂන් කියලා කියන්නේ ඇත්තම ගොඩක එකතුවක්. තාමත් මම ගොඩක් ආස කරන්නේ මේ තිලින වගේ මේ කීබෝඩ් එක ප්ලේ කරන්න තමයි තාම ආස කරන්නේ. මම මොකද මම බෑන්ඩ් මෙම්බර් කෙනෙක් විදිහට මම අවුරුදු ගාණක් ඉඳලා තමයි මම මේ ඒ කියන්නේ මාව ඇත්තම ගොඩ දෙනෙක් දන්නේ අර එකපාට අර කියන්නේ මේ එක රැයින් ජනප්‍රිය වුණා කියලානේ කියන්නේ. නමුත් මට රැයවල් ගොඩාක් තිබිලා තියෙනවා ඊට කලින්. ගොඩාක් නිදිමරලා තියෙනවා මම. නමුත් කොහොම හරි අර අපිව දැනගන්න ඉතින් අර අපේ පිටිපස තිරේ පිටිපස දේවල් ඇත්තටම ගොඩක් අඩු වෙන්නේ කීප දෙනානේ දන්නේ. එතකොට මියුසිෂන් කියන ඒ කැටගරි එක තමයි මම ඇත්තටම බලාපොරොත්තුෙන් ඉන්න දේ. ඒකට තව ගොඩාක් තව දුර ඉගෙන ගන්න තියෙනවා. තව දේවල් අපි අත්හදා බලන්න තියෙනවා. විඳින්න තියෙනවා. එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකෙදි මට මතක් කරන්න ඕනේ ඇත්තරම මේ ඔය ගායකයා කියන කෙනාව මා එළියට ගන්න පුදුම උත්සාහයක් දරන මගේ අම්මා. අම්මට තමයි ඒ ආසාව තියෙන්නේ. තාත්තත් මියුසික් කරාට මම දන්නේ තාත්තට එහෙම ආසාවක් තිබුණද නැද්ද කියලා අද වෙනතුරු දන්නේ නැහැ. තාත්තා ඇවිල්ලා අර ලොකුවට මේ බල කරන කෙනෙක් නෙමෙයි කියලා දෙනවා. එකපාරක් කිව්වා එච්චරයි එතනින් එහාට කරන්න නැත්තම් කටපියාගෙන ඉන්නවා මුලින්ම මම මේ ප්‍රසිද්ධ තරඟයකට ඒ කියන්නේ ඉස්කෝලෙන් පස්සේ
ප්‍රසිද්ධ තරගයකට එන්නේ 2000 අවුරුද්දේ තුරුන් ශක්ති වේදිකාවට රූපවාහිනී කරපු. එතකොට ශෂිකා පළවෙනියා වෙලා ඉවරයි ඊට කලින් සීසන් එකේදී. ඉතින් ඔතනින් තමයි මේ ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ගිහිල්ලා ගායනාවක් ඉදිරිපත් කළා. මම ජයග්‍රහණය ලැබෙන මම ඇත්තරම මේ කළුතරින් තමයි ෆස්ට් උනේ. ඊට පස්සේ බස්නායර පළාත් ගියාට පස්සේ තමයි ශෂිකාව 2000 අවුරුද්දේ මට හම්බෙලා ශෂිකා ඇවිල්ලා මට ඉන්න ගම මල්ලිවා හරි ලස්සනට සින්දු කියනවා. වාරවට උනානේ. නෑ ඇත්තරම මං කිව්වා මම මේ මල්ලි නෙමෙයි මම ඇත්තරම ඔයාට අයිය වෙන්නේ. හරි ශෂිකා වටයි ආරාධනාව. You know.
බොහොම ස්තුතියි ශෂිකා. මිලින්ද, දැන් අපි කලාකාරය විදිහට ජීවිතේ වැඩ පටන් ගත්තට පස්සේ දැන් ඔයා ජොබ් එකකුත් අයින් වෙලා ෆුල් ටයිම් කලාව තෝරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම යම් යම් දේවල් පිළිබඳව අපේ දැක්ම වෙනස් වෙනවා. ඒක වෙන්නම ඕනේ. සාමාන්‍ය විදිහට අපිට හිතන්න බෑ. ඕනම කාරණාවක් පිළිබඳව අපිට 360කින් හිතන්න සිද්ධ වෙනවා. මේ දැක්ම කියන දේ ප්‍රධාන වශයෙන් ඔයාගේ වෙනස් වුණේ මොන ආකාරයටද මේ රංගනය කියන කාරණාවට ආවට පස්සේ? එකෙන දැන් මම අවුරුදු 13ක් මගේ රැකියාව පෞද්ගලික මූල්‍ය ආයතනයක විද්‍යාක නිලධාරියෙක් විදිහට සේවය කරා. දැන් ඒ ඔය දෙක මම බැලන්ස් එකේ ආවේ. මම ස්ටේජ් ඩ්‍රාමා යන රිහර්සල් යනවා. එතකොට ෆිල්ම්ස් මට හම්බෙන ඒවා මම එතකොට ලිමිටඩ් තමයි ගොඩක් වෙලාවට ඩ්‍රාමා රෙමේ කරගෙන ඉගෙන ගන්නවා. නමුත් දැන් ඊට පස්සේ මම කසාද බඳිනවා, ඊට පස්සේ දැන් දුවෙක් ඉන්නවා. ඉතින් ඔහොමම මට හිතුණා දැන් මම ෆුල් ටයිම් මේකට ආවොත් හොඳයි. මොකද මට මං ආස මේකට. මම මේකයි දැන් වැඩිපුර මේකත් ඉගෙන ගත්තේ, මං අරකත් ඉගෙන ගන්නකම මේකත් ඉගෙන ගත්තේ, මම මේකට ගොඩක් ආස නිසා. නමුත් මට හිතුණා මේ වෙලාව හරියටම හරි දැන් මම ෆුල් ටයිම් මේකටම යන්න ඕනේ කියලා. මොකද එහෙම නැතුනොත් එහෙම එකෙන් පොඩි හානියක් වෙනවා කියලා මට තේරෙනවා. ඒක මගේ අරක හරියට කරෙන්නේ නැත්නම් මේක හරියට කරෙන්නේ. දැන් ඒතකොට මම ඒකින්ද මම මේක තෝරගන්නවා කොහොම හරි කැප කරලා මගේ ටාගට් එකට මම යනවා. මගේ ටාගට් එක ඉතින් කවදා හරි හොඳ මිනිහෙක් එක්ක නළුවෙක් වෙයි කියලා තමයි ඉතින් බලාපොරොත්තු. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි මම ප්‍රශ්නේ අහුවේ ඕක නෙමෙයි. ඔගේ දැක්මේ වෙනස් වෙච්ච විදිහ කොහොමද කියලා කලාවට ආවට පස්සේ. ඒක මට හිතුනේ වෙනස් වෙච්ච මම බලන් ඉනවා දැන් කියයි දැන් කියයි දැන් කියයි. මට ගන්නේ ප්‍රශ්නේ අරුමි. සාමික හොවක ඉස්සලා අහන්න තිබුණේ මොකද? මම හරි දැක්ම වෙනස් වෙච්ච විදිහ කියන්නේ අතරම දැන් මේ දැන් අර මම කිව්වේ අර මේ මිනිස්සුන්ගේ හැඟීම් එක ගනුදෙනු කරනවානේ. අපි ගොඩක් වෙලාවට වේදිකාවේ තමයි ඕක අපිට ගොඩක් ලං වෙන්නේ. අපි ගොඩක් එකට ඉන්නවා, රියර්සල් කරනවා, පොත්පත් කියවනවා. මේ මම අදත් මගේ යාළුවෙට කෝල් කළා. එයා ටිකක් බිසි. එයා දැන් වෙන ඩිග්‍රී එකක් කරන නිසා මම අපි ආයි අපි මේ සාකච්ඡාව වලට එන්නේ නැද්ද? මට දැන් ගොඩක් වෙලාව තියෙනවා කියලා රසුකව අපි කරමු ආයි. මම දැන් ටිකක් ෆ්‍රී වෙනවා කියලා. ඒ වගේ අපි ගොඩක් ගනුදෙනුත් එක්ක ගිහින් අපි ඉඳගෙන කතා කරනවා. අපි ඉන්නෝ කණ්ඩායමක් ස්ටේජ් ඩ්‍රාමා කරන 10ක් 15ක් විතර. ඒකේ ගොඩක් කරලා 4 5 6ක් සෙට් වෙනවා. එතකොට අපි කතා කරන්නේ අපි මේ උපදූප කතා කරන්නේ නැහැ කොයි වෙලෙකවත්. එතකොට අපි කතා කරන්නේ ජීවිතය ගැන, නිර්මාණ ගැන, ඉතිහාසය ගැන. එතකොට දැනෙන්න ගන්නවා අපි මේ ගොඩක් කලාවට කරලා තියෙන්නේ මේ මේ එකම දෙයක් රස්සාවක් පස්සේ විතරක් ගිහිල්ලා අටට වැඩට ගිහිල්ලා පහට ගෙදර ඇවිල්ලා කාලා බීලා නිදා ගන්නවා ටීවී ගැන නාට්‍ය බලන. එහෙම නෙමෙයි ජීවිතය කියන්නේ. අපිට ඊට වඩා දෙයක්. මොකද මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ අර මම දන්න විදිහට කන කැස් බෑ විය සිදුරෙන් එළිය බලනා වගේ chance එකක් මේ හොඳ මනසක් තියෙන මිනිහෙක් විදිහට එන්නේ. එතකොට මේ මිනිස්සයා ජීවත් වෙන්න ඕනේ මේ රටට මොකක් හරි වැඩදායක විදිහකට. අපි මොන හරි දෙයක් සමාජයට දෙන්න ඕනේ. නේද මේ අපි ඉගෙනගත්ත දේ ගිහිල්ලා අර කියන rules and regulations වලට ඉඳගෙන රස්සාවක් කළා එන එක නෙමෙයි මගේ එක. මං කියන්නේ ඒක සාපේක්ෂයි මට දැනෙන එක. එතකොට මට එහෙම අර ගනුදෙනු කරද්දී මට හැම වෙලාවෙම මිනිස්සු ගැන දැනෙන්න ගත්තා. අනිත් කෙනා ගැන දැනෙනවා. එතකොට මම මෙහෙම බලනකොට කියනවා උනච්ච ෂුවන. ඇත්තටම එහෙම දැනෙනවා. ඒ අර මෙතනට දැනෙන කාලයක් තිස්සේ අපි ඒක ප්‍රැක්ටිස් කරද්දි හොඳ කෙනා මොනවාද, වැරදි කෙනා කවුද, මෙයා ඉන්නේ මොකටද, මෙයා ඉන්නේ අපේ වාසියක් බලාගෙන විතරද? හැබැයි සමහරවිට මිස් වෙන දනුත් තියෙනවා. අපේ උත්‍රිංගලන පොරවල ඉන්නවා. නැතුවම නෙමෙයි මම මේ කියන්නේ. මගේ අර මේ බුදුහාමුදුරුවෝ වගේ එහෙම දැනුවත් තියෙන නෙමෙයි. යම් තාක් දුරට අපි දැනෙනවා ජීවිතේ. ඉතින් එතකොට මම තීරණය කරා දැන් මම ඇති දැන් මම මේ පැත්තට පැනලා මේක තව ටිකක් ඩෙවලොප් කරගෙන මගේ මොන හරි පුළුවන් දෙයක් මම මේ රටට දෙන්න ට්‍රයි එකක් දෙනවා බලමු.
ඔව් සංජීවනේ ගීත දැන් උත්තරේ හරිනේ ආ දැන් හරි දැන් හරි හරියටම හරියට සංජීවනේගේ සින්දුවට යන්න කලින් විශ්ව දැන් අර අපි නාට්‍යයක් බලුවානේ මුලින්ම ඒ විදිහටම තාම ඉන්නවා නේද ශාමික එහෙම ඒක මොකද්ද රහස රහස මොනවාද ගාන සබන් ඒ විදිහම පොඩ්ඩක් පොඩ්ඩක් බඩ චුට්ටක් ඔව් එච්චරමයි ඒ ඇරෙන්න මොකද්ද මේකේ රහස සබන් නෙමෙයි නාන් නැතුව ඉන්නකද මං එම් එම් කීප ස්තුති වෙන thank you so much එවනත් මම හිතන්නේ මා කලාකරුව විදියට අපි ඒක ඒක කලාවත් එක තමයි ජීවත් වෙනවා අනිත් දේවල්ට කිසිම එක අපේ ඇඟ ඇතුළට හරින හිත ඇතුළට හරි එන්න එන්න දෙන්නේ නැහැ මම හිතන්නේ bad vibes bad vibes ඉතින් අපි දැන් එක එක දින කියලා හිතනකොට අපි මේ වැඩසටහන ඊළඟ වැඩසටහන එහෙම තමයි අපි යන්නේ මැද තීන එක අපිට මතකේ නැහැ ඒ වගේ දැන් මම හිතන්නේ ඒ වගේ කලාව මියුසික් සශිකා වගේ දැන් සින්දු අහනකොට දැන් මේගොල්ලන්ගේ සින්දු අහනකොට ඒක තමයි ජීවිතය කියලා මම හිතන්නේ ඒක අපේ හුස්ම ගන්නට කලාව රඟපෑම මියුසික් චිත්‍රපට ඒ විදිහට තමයි යනකොට මම හිතන පුළුවන් තරම් එහෙම තියනවා ඉතින් රන්නේ ඉතින් කොච්චර කාලෙ එමෙ ඉන්න පුළුවන්ද කියලා ඉතින් කීපයකට ස්තුතියි සංජීවනි කොට අවස්ථාව ආශිවිදෝ
ස්තුති සංජීවනි. අපි වැඩසටහනේ අවසානයටයි හිමින් හිමින් ඇවිත් තියෙනේ. තව ගීත දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි තාල භාෂණ වැඩසටහනෙන් සමු ගන්නවා. ඊට කලින් අපි දැනගන්න කැමතියි ශාමික මොනවද 2020 තමයි දැන් අපිට යන්න තියෙන්නේ. මොන හරි දේවල් ටිකක් තියෙනවද plan කරලා? මෙහෙමයි දර ගොඩ කාලෙකින් සින්දුවක් කරපු නැති නිසා සින්දුවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒකම ලබන අවුරුද්දේ මුල හරියේදී මම බලාපොරොත්තුෙන් ඉන්නවා මේ විශේෂයෙන් ඉතාලියේ මම පහුගිය දවස්වල ගියා මේ දැන් අවුරුද්දකට විතර කලින් මොනවද ජජ් කරන්න ගියා මේ ෆියුචර් ස්ටාර් කියලා තරගාවලියක් ඒ වගේම තව තිබුණා ඉතාලි ස්ටාර් කියලා වෙනම තරගයකුත් තිබුණා ඔය තරඟවල හිටපු ළමයින්ව මේ සශිකත් ගියා අතරම් ෆියුචර් ස්ටාර් එකේ සීසන් 2 ද කොහෙද මම හිතන්නවා ගියේ ඒකේ ජජ් කරන්න. ඉතින් ඒ ළමයින්ගේ ඒ හැකියාවල් ඉතාම හොඳ මට්ටමක තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන් ඒක ඒ තියෙන හැකියාව කොහොමද උපදමා ගන්නේ සහ ඒවා ඒ කියන්නේ අවශ්‍ය දේ අවශ්‍ය තැනට යොදා ගන්න කියන එක. කියන්නේ දන්නවා නම් අපි කියමු variations 10ක් දන්නවා නම් ඒ 10ම දානවා එක සින්දුවට. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක apply කරන්න ඕන තැන් මොනවාද ඕන් නැත්තේ කොතනටද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒවට යම් කිසි විදියකට ඒගොල්ලන්ට training එකක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක තමයි මේ මෑතකම දේ. සහ ඉතින් දීර්ඝ කියන්නේ දීර්ඝ කාලීනව කරන්න බලාපොරොත්තු වෙන ඉන්නේ ඉතින් අර කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන try කරන එක. try එක දිගටම දෙන්න. අනිවාර්යයෙන්. විශ්ව මොනවාද plans තියෙන්නේ මේ communication වලට අවශ්‍ය දේවල් ඉස්සරහට කරන්න? ඔව් දැන් මම හිතන්නේ මෙච්චර කාලේ මංගෙන වැඩිය මං හිතලා නැහැ. ඒ විදිහට වැඩ කර කර ගිහින් තිනවා සමාජගෙන තමයි ගොඩක් අපේ වටපිටා ඉන්න කට්ටිය කොහමද ආයතනයේට කොහමද ඉතින් මම දැන් මම හිතන්නේ පුලුවන් තරම් මං ගැන හිතලා ඉස්සරහට කමියුනිකේ මගේ සමහර වෙලා හිතන්න ඉඩ තිනවා ඊට වැඩිය ගොඩක් කරන්න තිබුණා ගොඩක් දේවල් එලියට ආව නැහැ කියලා. ඉතින් ඒක හරියට තෝරගත්තට පස්සෙන් කමියුනිකේෂන්ස් වලට පුහුණු පාඨමාලාව අලුත් පොතක් රිලීස් කරන්න ඕන කියලා අදහස් තියෙනවා. මේ ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි ගැන තව මියුසික් ගැන ඩාන්ස් ගැන මම ගොඩක් වේදිකා වැඩසටහන් කරලා තියෙනවා. ඒ ස්ක්‍රිප්ට්ස් ඔක්කොම තියෙන එක ඔක්කොම කම්පයිල් කරලා ඊළඟ පරම්පරාවට දෙන්න ඕන ඊළඟ 2020 එකට ඉඩ දෙන්න ඕන කියලා ඒ බලාපොරොත්තුන් ඉන්නේ. හරි. ඕල් ද බෙස්ට් ඔයාලට චාමික. ඔයාටයි ආරාධනාව එහෙනම්. හිත හංගලා නැවතිලා බැලුවම මං මාදිහා දැනෙනවා පෙනෙනවා මට මං නැකියා හිත හංගලා නැවතිලා බැලුවම මං මාදිහා දැනෙනවා මං මගේමද හිත මගේමද මං කවුරුද හිත අහනවා මං මගේමද හිත මගේමද මං කවුරුද හිත අහනවා
එක අපිට කියන්නකො ලස්සනයි ගීතය කවුද ලිව්වේ ලිව්වේ සාවනි කුලසේකර සංගීතය මගේ හරි වැඩසටහනේ අවසානයට යන්න කලින් මට කියන්නකෝ ආදර ගීත ගොඩක් කියන කෙනෙක්නේ මේ ආදරයේදී වැරදි ගොඩක් කරන අයට එකට ඉන්න පුළුවන්ද බැරිද වැරදි ගොඩක් කරන අයට එකට ඉන්න පුළුවන්ද බැරිද ඔට විලා ඕන්නම් මම ශාශිකර ගිහිල්ලා එන්න මෙහෙමයි ඒක සාපේක්ෂයි නේද ආයෙත් මගෙන් අහන්න නේද නෑ ඒක එහෙම නෙමෙයි වැරදි ගොඩක් කරන අය එකට ඉන්න කට්ටියත් ඉන්නවා වැරදි ගොඩක් කරලා වෙන් වෙලා ඉන්න කට්ටියත් ඉන්නවා වැරදි වැරදි විදියට මම දකින්නේ වැරදි වැරදි විදියට දකින්න එක තමයි ඇත්තටම කෙරෙන්න ඕනේ කියන්නේ කියන්නේ එකට ඉඳලා හෝ වෙන් වෙලා කියන්නේ දෙන්න දෙපැත්තට වෙලා හරි වැරද්ද වැරද්ද විදියට දකින්න පුළුවන් නම් එතන තමයි මං හිතන්නේ කියන්නේ අපේ පාස්ට් එක අපේ පහුගිය දේවල් වලම අපිට ඉන්න බෑනේ අපි කියන්නේ අපි ජීවත් වෙනවනේ අපි දැන් මරණකම් ජීවත් වෙන්න සිද්ධ වෙනවනේ අපිට ඕන කෙනෙක්ට එතකොට ඒ දේවල් වලදී අපි කරගෙන යන දේවල් ටිකක් තියෙනවනේ අපේ ජීවිතේ කියන්නේ අපි කඩා වැටලා හරියන්නේ නැහනේ එතෙන්දී වැරද්ද වැරද්ද විදියට දැකලා ඒක දකින්නත් වෙනම බුද්ධියක් තියෙන්න ඕන. කියන්නේ තමන්ගේ විශේෂයෙන් තමන්ගේ වැරද්ද. කියන්නේ අපිට වෙන්නේ ගොඩක් අනුන්ගේ වැරදිනේ. කියන්නේ ඕනම මිනිස්සෙක්ට අනුන්ගේ වැරද්ද තමයි ඔක්කොටම කලින් පේන්නේ. ඒක තමයි ස්වභාවය. ඒක මේ වැරද්දක් නෙමෙයි. ඒක තමයි හැමෝගෙම ස්වභාවය. තමන්ට තමන්ගේ වැරද්ද බලා ගන්න පුළුවන්. ওই දැන් ඉස්සෙල්ලා සින්දුවෙන් කිව්වෙත් ඒකම තමයි. තමන් තමන්ගෙන් එළියට ඇවිල්ලා බලන්න ඕන. එතකොට තමයි තමන් කවුද කියන එක හරියටම පේන්නේ. එතකොට මම මගේමද කියලා එතකොට බලන්න පුළුවන්. තමන්ගේ වැරද්ද ඇත්තරම දකින්න පුළුවන් වුණා නම්, වැරද්ද වැරද්ද විදිහට දැක්කනම්, එතනින් එහාට ඇත්තරම ලොකු පාඩමක් ඉගෙනගෙන අර වෙන් වෙනවා නම් හරි, එක්ක එකට ඉන්නවා නම් හරි, එතනින් එහාට වැරදි නොකරන මේ වැරදි අඩුවෙන් සිද්ධ වේවි කියලා මම විශ්වාස කරනවා මම මොකද කියන්නේ වැරදි නොකර නෙමෙයි කියලා ඒක හිතලා කරන දේවල් නෙමෙයි සමහර වැරදි මම විශ්වාස කරන දේ මිනිස්සෙක් වුණොත් ඒක මේ බලාගෙන ඉන්න ඕන කෙනෙක්ට හිතන්න දෙයක් මේ මිනිස්ස කියන જાතිය වුණොත් මම හිතන්නේ සියලුම දෙනා හිත වැරදි කරනවා කියලා හිතලා වැරදි කරන කට්ටියත් ඉන්නවා හැබැයි වැරද්දක් වුණා නේද කියලා සමහරු නොදැනුවත් වෙලා පස්සේ ඒක හිතන වෙලාවල් තියෙනවා. ඒක නිසායි මම ඉඳන් කිව්වේ අර වැරදි අඩුවෙන් කියන එක. මොකද අපේ අති වැරදි කරන එකම තමයි ස්වභාවය. අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්නෙම මීට කලින් ආත්මවලදී ඉඳන් වැරදි තමයි වැඩියෙන් කරලා ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. හොඳ දේවල් අඩුවෙන් කරලා තියෙන්නේ. ඕනම දෙයක් පුරුදු පුහුණු වෙනකොට කාලයක් තිස්සේ ඒ දේ තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඒක නිසා අපෙන් වෙන්න වැඩිපුර සම්භාවිතාව තියෙන්නේ වැරදි. ඒකයි මම කිව්වේ වැරදි අඩුවෙන් කරගන්න පුළුවන් නම් එතන සාර්ථකත්වයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි. Thank you very much. එහෙනම් ඉතින් අද දවසේදී අපි වැඩසටහන අවසන් කරන්නට යන්නේ අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ වැඩසටහන ලස්සන කරන්නට අද දවසේදී දායකත්වය ලබා දුන්න ජීවිතේ බෙදා හදාගත් ඔයාලා හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. අපි මිලින්දගේ සින්දුවකින් මිලින්ද ගායනා කරන ගීතයකින් අවසන් කරනවා. හැබැයි වැඩසටහනට අවසානයක් ගන්නේ ශෂිකගෙන් මේ අහන ප්‍රශ්නයත් එක්කමයි. ශෂික මට කියන්න මිනිස්සුන්ට වැඩිපුර අමාරු සත්‍ය තේරුම් ගන්නද එහෙම නැත්නම් මිනිසුන්ට වැඩිපුර අමාරු සත්‍ය පිළිගන්නද දැන් මං හිතන්නේ ශාමිකයන්ගෙන් අහ ප්‍රශ්නත් එක්ක ටිකක් සම්ලඟින් යනවා ඔව් දැන් ඇත්තටම මේ සත්‍ය කියන එක තේරුම් ගන්න අපිට බුද්ධිය තියෙන්න ඕනේ ඉතින් ඒක එක එක අයට එක එක මට්ටම් වල ඉන්නේ තියෙන්නේ මොකද ඒක අපේ දැනුම සහ අත්දැකීම් එක්ක තමයි මං හිතන්නේ බුද්ධිය වැඩි දියුණු වෙන්නේ බුද්ධියත් එක්ක තමයි අපි ප්‍රශ්නයකට මොන හරි දෙයක් එක්ක يعني ඒකට මුහුණ දෙන්නේ අපි ප්‍රශ්නයකට හෝ යම් කිසි දෙයකට මුහුණ දෙන්නේ ඒකත් එක්ක දැන් අපි
ආයතන ප්‍රශ්න අහනවා. මිනිස්සුන්ට සත්‍ය තේරුම් ගන්නද වැඩි අසීරුතාවයක් දක්වන්නේ? මිනිස්සු සත්‍ය පිළිගන්නද වැඩි අසීරුතාවයක් දක්වන්නේ? ඔව් ඒක තමයි. දැන් දෙයක් තේරුම් ගත්තත් දැන් අපි ඒක හරියට සත්‍ය අවබෝධ කරගන්න බුද්ධිය තියෙන්න ඕනේ. හැබැයි ඒක තියෙන එක එක මට්ටම් වලින් එක එක මිනිස්සුන්ට සමහරු ඒක සත්‍ය කියලා තේරුම් ගත්තත් තමන්ගේ තියෙනවනේ එක එක කියන්නේ තමන්ගේ න මේ මොකක්ද ඒකට කියන්නේ ඇටිටියුඩ් එක කියන්නේ කියන්නේ ආකල්පය තමන් යම් කිසි එක්ක සාම්ප්‍රදායික ආකල්පයක් තමන්ගේ හිතේ තියෙන්න පුළුවන් සහ ඕනම දෙයක් ගැන යම් කිසි ආකල්පයක් තියෙනවනේ ඒ ආකල්පයත් එක්ක බලලා සමහර වෙලාවට ඒක පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. ඉතින් අපි ශාස්ත්‍රීය පැත්තෙන් ගත්තොත් එහෙම තියෙනවා. සමහර වෙලාවට සාම්ප්‍රදායික දේම තමන්ගේ මතය වෙලා තිබුණොත් සාම්ප්‍රදායික දේ හරි කියන එක මතයද හොඳ නිර්මාණයක් අලුත් නිර්මාණයක් වෙනස් නිර්මාණයක් ඒක කියන්නේ හොඳයි කියලා තේරෙනවා. ඒ කියන්නේ හොඳයි කියලා අවබෝධ වෙනවා. හැබැයි ඒක පිළිගන්න කැමති නෑ සමහර වෙලාවට. මම මේ අපේ ශේෂ්ත්‍රෙන් උදාහරණෙ දුන්නේ පොඩි දෙයක්. හැබැයි තව තව ශේෂ්ත්‍ර ගන්න පුළුවන් දේශපාලනය ගත්තොත් එහෙමත් දෙන්න පුළුවන් උදාහරණ. එහෙම දෙයක් තියෙනවා ඉතින්. ගොඩක් වෙලාවට අපිට පේන තියෙන දෙයක් තියෙනවා සත්‍ය දැන දැන ඒක පිළිගන්න කැමති නෑ සමහරු. හයි එහෙමනම් ඉතින් අද දවසේදී ඒ උත්තරයත් එක්ක තාලභාෂණ කණ්ඩායම ඔයාලගේ ගෙදරින් සමු ගන්නවා. ඔයාලා හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. තාලභාෂණ කණ්ඩායම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ හැම දෙයක්ම හුඟක් හොඳින් ඉෂ්ට සිද්ධ වෙන්න සහ ජීවිතේ සතුට සහ සැනසීම පමණක්ම ලැබෙන්නයි කියලා. අපි එහෙමනම් සමු ගන්නවා. ගිහලා එන්න හැමදාමත් ආදරේ මිලින්ද ඔයාටයි අවස්ථාව. Melly.